Right. Api nam padanga mudde ena siyadanaatama subodayasanak wage mai gowan. Good morning sir. Hi gowan sir, good morning. Hari. Ada lamai kipa denek aduwe natha kipa denek me tikak aduwe ude class ekek mokada ada amili pitiye puthe me samahata amili pitiye class ekek daru puthe innada dannit naha. Ability of a Dinis safety panti patanganama. Ability put the panti then physical process patanganti, eh? Mamat patangana mesumania, Mamma Vilmakian, eh? Hi, Mammy Patanganakum QA, other Udepan theatre, the row of Kipanik Aduvi, mother Dinis safety panti other patanganama. Mudigulanta Apa, Magipanti put the other aggregate in the blood. Ne Athaname panti in the Puluan Nisa, other may. Victory, Panthe in the Giratin. Hi, a pay car, a picker in Yangi get block now, Peter. But again, with the Apic gear, quite plain the Gisman in Aptu. Api, divinity would take them boho, I meet you take a rang at the Palavini pardon me, divinity would take a primitive take a picatakarane, Ike Hatharma through power, Drudanga Sam, Rudupanga Kinaka Pradanoshi. කොටිම කියනවා මම ගන්න කිව්වා මේ 1 4 මාතෘකාව යටතේ පළවෙනි පාඩමේ 4 වෙනි කොටස 1 4 මාතෘකාව යටතේ අපි කතා කරන්නේ පරිගණකයක් කියන්නේ මොකද්ද කියන එකයි පරිගණකයක නිවැරදි ක්‍රියාකාරීත්වය හරි දැන් මම ඔයගලන්ට මේ කොටස පටන් ගන්නකොටම කිව්වා පරිගණකය හා සම්බන්ධ ඕගොල්ලෝ දන්න බොහෝ දේ තියෙනවා ඒ දැනුම ඉතා වැදගත් ඒ වගේම පුතාලා නොදන්න කාරණාත් මෙතන තියෙනවා මගේ කාර්යය තමයි මොකද්ද? ඕගොල්ලෝ දන්න කාරණා තවත් තහවුරු කිරීම සහ නොදන්න කාරණා පැහැදිලි කරලා දීලා පරිගණකයක ක්‍රියාකාරීත්වයේ 100ට 100ක්ම සාර්ථකව උගන්වන එක සහ ඔයගලගේ පැත්තෙන් දැනගන්න එක. ඔක තමයි 1 4 මාතෘකාවේ ආරම්භය. මොකද ඒ දැන ගැනීම තමයි පුතේ පදනම වෙන්නේ අපේ ඉදිරි පාඩම් වලට. හරි. ඒක දැන් මම දෙතුන් පාරක් උගන්වන්න කියලා තියෙනවා. මට කියන්න පුතේ අපි ගොතේ ඉන්න නැවතුවේ කියුට් එකේ නෝට් එකේ ආ කීබෝඩ් කීබෝඩ් එකෙන් ඉස්සරහට ගියේ නැද්ද පුතේ අපි ගියා සර් ටික අද තියෙන ස්කෑන් උපාංග ආ පොයින්ටින් ඩිවයිසස් එහෙමද ඔව් සර් ඒ කියන්නේ නෝට් එකේ මේ කියුට් එකේ පස්වෙනි පිටුව මේ වෙනකොටත් කියුට් එක අරන් නැති දරුවෝ ඉන්නවනම් මම PDF එක දාලා තියෙනවා Sumanic Pandama, it was a year at Mamma Dema, topic to give you a figure of someone the Lagoma, Labon Suman, and Gonam with the Duke Anivarima, Tieno, yeah? Hari then a group Pekaraha, may video the Naka, Dude the Naka, they did not inva. Muda fiscal classes Patangatra Passe, Ekatama Pradan Tanadini, online at Yanama, online at Yanama, I want away, Bilaval Vena say, yeah? Ekam Israelianako. Hari Israelic, other those among Pelikima Kerno, from the physical Yanik, okay? හරි එතකොට අපි මේක ඇවිල්ලා තියෙනවා පස්වෙනි පිටුවට ආදානුපාංග සම්බන්ධව කතා කරන්න ආදානුපාංග යටතේ අපි පරිගණකයක පළමු සහ අදටත් භාවිතා කරන ප්‍රධානම ආදානුපාංගය ගැන කතා කරා මොකක්ද ඒ යතුරු පුවරුව කීබෝඩ් එක ඒක තමයි පුතේ පරිගණකයක පළවෙනි ආදානුපාංගය සහ අදටත් පරිගණකයේ තියෙන ප්‍රධානම ආදානුපාංගය. මොකද අපි දන්නවා කීබෝඩ් එක නැති වුණොත් අපිට අකුරු ඉලක්කම් සංකේත ටයිප් කරන්න බැරි වෙනවා. හරි? අකුරු ඉලක්කම් සංකේත ටයිප් කිරීම දුෂ්කර වෙනවා. ඒ නිසා කීබෝඩ් එක කියලා කියන්නේ අපිට අතිශයින්ම වැදගත් ආදානුපාංගයක් ඈ. හරි. ඒක අපි මුලින්ම කතා කරා. ඊට පස්සේ දෙවෙනි වර්ගයේ තියෙන්නේ ස්ථානීය උපාංග පොයින්ටින් ඩිවයිසස් කියන එක. රයිට්. ඒ ගැන කතා කරන්න කලින් ඔබල කාට හරි පුතේ ගියසුමානේ අවසානයේ දක්වා කතා කරපු කාරණා පිළිබඳව කිසියම් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද? එහෙම තියෙනවා නම් අපි ඒක ඉස්සෙල්ලා විසඳගනිමු. හ්ම්? කිසියම් හෝ ගැටලුවක් තියෙනවද? නිශ්ශබ්දයි කියන්නේ එහෙම ගැටු නෑ වගේ නේ. ආ Right, get to know it. My pain, eh? Oh, in a Hyundai, a piece of a damn body.
බලන්න නෝට් එකේ තියෙනවා පස්වෙනි පිටුව ස්ථානීය උපාංග pointing devices මොකද ඒ කියන්නේ පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන point point කරනවා කියලා කියන පුතේ කොයි හරි තැනක් සලකුණු කරනවා කියන එක අපි තෝරගන්නවා කියන්නේ හරි පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන විවිධ අවයවයන් ඔයගොල්ලෝ දන්නවා පරිගණකයක් භාවිතා කරනකොට ඒ පරිගණකේ තිරය අපිට යමක් පෙන්වන උපකරණයේ තිරය මත විවිධ අවයවයන් අපිට දකින්න හම්බ වෙනවා ඔන්න ඔය අවයවයන් භාවිතා කරමින් ක්‍රියාකාරකම් කිරීම සඳහා හදලා තියෙන උපකරණ වලට තමයි පුතේ pointing devices කියලා කියන්නේ හරි එතන ස්ථානීය උපාංග එහෙම නැත්නම් pointing devices යටදී ගත්තාම ප්‍රධානම pointing devices එක තමයි මොකද්ද මේ හා මවුස් එක දැන් මම මේ පාවිච්චි කරන එක ලැප්ටොප් එක ලැප්ටොප් එක පාවිච්චි කරනවා wireless mouse එකක් දැන් මේක wired එකක් නේ මේ මවුස් එක ගන්න පේනවා wire එකක් තියනවා නේ දැන් මේක ගත්තොත් මේක wireless ඒ කියන්නේ wire එකක් නැහැ හරි ඒත් මේකයි පරිගණකයේ අතර සම්බන්ධතාවය යන්නේ කිරණ හරහා මේක නම් wire එක හරහා එතකොට ඔය ඕනි ක්‍රමයකට තියෙන්න පුළුවන් හරි එතකොට පරිගණකයක භාවිතාවන ප්‍රධානම pointing device එක තමයි මොකද්ද මවුස් එක ඒ හැර තවත් උපකරණ තියෙනවා හරි මට ඔයගොල්ලෝ කියන්න ඔය හිස්තැනට මොනවද අපි ලියාගන්නේ පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන විවිධ අවයවයන් කියලා මං හිස්තැනක් කියලා තියෙනවා මට කියන්න පුතේ පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන අවයවයන් මොනවද අපි පරිගණකයක් භාවිත කරනකොට ඒ පරිගණකයේ තිරය මත අපි මොන වගේ අවයවයන්ද දකින්න ආවේ තියෙන්නේ ප්‍රමෝට් කියනවා icons buttons options බොමදයි බොමදයි හරි ඔව් අපි දකින්න අවයවයන් වලට කියනවා icons සිංහලෙන් පුතේ ඔකට කියන්නේ icon icon එහෙනම් අපි සිංහලෙන් ලියා ගන්න ඕනේ නෑ icons options buttons ඔන්න අපිට windows කියලා දාන්න පුළුවන්. ඔය වගේ අවයවයන් තමයි අපි දකින්න වරන් වරන්. බලම අහන්න දෙයක් නැහැ මම වරන් අහලා තියෙන්නේ. ඔය ඇතුලේ පුතේ ඔක පොඩියෙන් ලියා ගන්න windows කියන එක ලොට් ලියන්න බැරුණා කමක් නැහැ. මේ ටික ප්‍රධානව ලියා ගන්න. icons options buttons කියන එක ලියා ගන්න. ඔබ බානකෝ කියන ඔය ටික කරා කියලා. මටත් මතකයි පුතේ කරා වගේ. උදේ දවල් පැටලිනා ඔය පොඩි ඔය කියනවා නේ කවන්න නැහැ පැගල යන්න අපි පැගල යන්න විනාඩි කිහිපයක් පුතේ හරි ප්‍රවේශ කරමින් ඒ කියන්නේ මේ කියන අවයවයන් භාවිත කරමින් පුතේ ඒ කියන්නේ පරිගණක තිරයේ ස්ක්‍රීන් එකේ අපි දක්ක දකින්න හම් වෙන icons වෙන්න පුළුවන් options වෙන්න පුළුවන් buttons වෙන්න පුළුවන් windows වෙන්න පුළුවන් ඔය කියන විවිධ අවයවයන් භාවිත කරමින් ඒවාට අනුබද්ධිත ක්‍රමලේඛන කියන පුතේ උපදේශ right ක්‍රියාත්මක කිරීම ස්ථානීය උපාංගවල ප්‍රධාන කාර්ය වේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මවුස් එක භාවිත කරනකොට අපි කිසියම් දෙයක් අපි තුම icon එකක් නම් icon එක උඩට ගෙනිහිල්ලා double click කරනවා. ඕකම තමයි පුතේ phone එකක් භාවිතින් අපි touch එකකින් කරන්නේ. තේරෙනවද? ඉතින් phone එක පොඩි උපකරණයක් නිසා ඒකට මවුස් එකක් පාවිච්චි කරන්න ප්‍රායෝගික නැහැ නේ. එහෙනම් තමයි මේ touch system එක හැදුනේ. දැන් තේරෙනවද කියන්නේ? එතන මේ ටච් කරනවා කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? හා ස්ථානීය උපාංග වලින් කරන කාර්යය තමයි පුතේ අපි ඇඟිල්ල පාවිච්චි කරලා කරන්නේ. හරි? එතකොට අපිට ඕන දේ අපි ඕන තියෙන තැනකින් තෝරගන්න. හරි? ඉතින් ඇත්තම ගත්තොත් එහෙම එතනදී ස්ථානීය උපාංගය නෙමෙයි මේ ස්ථානීය අවයවය වෙන්නේ මොකද්ද අපේ ඇඟිල්ල. හරි? ඕකම තමයි මේකෙන් කරන්නේ. දැන් හරි. එතකොට මේ සඳහා කියන්නේ මේ ස්ථානීය උපාංග විදිහට ස්ක්‍රීන් එකේ අපිට දකින්න හම්බෙන මෙන්න මේ අවයවයන් තෝරා ගනිමින් ඒවා භාවිත කරමින් ක්‍රියාකාරකම් කිරීම සඳහා අපිට උපකරණ සෙට් එකක් තියෙනවා. ඒ ඇද්ද තියෙන පළවෙනි උපකරණය තමයි පුතේ මවුස් එකය. ලියන්න වරන් ඇතුලේ මවුස්. M O U S E මවුස්. මවුස් එකය මවුස්. ඔක තමයි ස්ථානීය උපාංග වල මූලිකම ස්ථානීය උපාංගය. ඊගොඩ අපි පල්ලෙහාට ආවොත් දෙවෙනි එක තියෙනවා පුතේ ස්පර්ශ තලය. මේ ස්පර්ශ තලය ලැප්ටොප් වල එහෙම තියෙන්නේ. මේ එකට අපි කියනවා ටච් පෑඩ්. ලියා ගන්න ටච් පෑඩ්. ස්පර්ශ තලය ටච් පෑඩ්.
තුන්වෙනි joystick රූප ටිකම යටින් දාලා තියෙනවා joystick කියන පුතේ සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න මොකද games වලට ඒ games වලට පාවිච්චි කරන එක ඒකට ඉංග්‍රීසියෙන් අපි කියනවා joystick සිංහල නු ඔකට මෙහෙයුම් යටිය කියලා කියනවා සිංහලෙන් හරි right joystick ඊගොඩ අපි දකුණු පැත්තට ගියොත් ඒකේ තියෙනවා ස්පර්ශ තිරය නේ touch screen ස්පර්ශ තිරය touch screen pointing ආකාරයක් ඊගාවට තියෙනවා පුතේ මාර්ග ගුලාව ඔබන් දෙක නම් ටිකක් නොහුරු ඇති පේනව නේද ඔය පින්තූර සෙට් එකේ යට පින්තූර තුනේ මැද තියෙන්නේ මාර්ග ගුලාව කියන උපකරණය පුතේ මවුස් එක වගේ ඒක මවුස් එක වගේමයි හැබැයි වෙනසකට තියෙන්නේ උඩින් තියෙනවා බෝලයක් හැබැයි ඔක මවුස් එකට වඩා බරයි පුතේ හරි දැන් අපි මවුස් එක භාවිතයෙන් කරන්නේ මොකද්ද මවුස් එක මේක එහෙට මෙහෙට චලනය කරනවා නේද පුතේ ඒ චලනය කරන විදිහ අනුව සංඥා යනවා පරිගණකය ඇතුළට හැබැයි මාර්ග ගුලාව කියන උපකරණය එහෙට මෙහෙට චලනය කරන්නේ නැහැ ඒක එක තැන තියෙනවා ඒක බරයි ටිකක් එක තැන තියෙනවා උඩ තියෙන බෝලේ තමයි කරකවන්නේ උඩ බෝලේ කරකවපුවහම පුතේ ඒ අනුව සංඥා යනවා පරිගණකය ඇතුළට හරි ඒකට තමයි මාර්ග ගුලාව කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රැක් බෝල් ලියා ගන්න ට්‍රැක් බෝල් ඊට පස්සේ අවසානෙට තියෙනවා ඩිජිටයිසර් ඩිජිටයිසර් කියන එක ඩිජිටයිසර් කියලා මම කියන්නේ ඩිජිටයිසර් කියලා කියනකොට ඔයාලට පේනවා මම කිස්මාන පැහැදිලි කරලා දුන්නා ඔක තවන්නේ ඒක පොතේ මේ වගේ පෑඩ් එකක් පොඩි උපකරණයක් ඒකට ඒක කම්පියුටරයට වයර් එකකින් සම්බන්ධ කරන්න පුළුවන් print එකක් scan එකක් වගේ හරි මේකේ තියෙනවා මේ මේ සම්බන්ධතාවයේ ඇති කරන උපකරණේ කෙරෝලි ඒ කියන්නේ වයර් එකේ වයර් එක පරිගණකයට සම්බන්ධ කරාට පස්සේ ඒකේ කෙරවල තියෙන අපුතේ මවුස් එක වගේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා මවුස් එක වගේ මැද තියෙනවා සිදුරක් ඔයාලා පේනයි රූපේ හරි එනෙල එතකොට කෙනෙකුට පුළුවන් මෙන්න මේ සිදුරට මෙහෙම ඇඟිල්ල තියලා මේක හෙට මෙට ගෙනියන්න අර මවුස් එක භාවිතා කරනවා වගේමයි ඒකේ තියෙන කාර්යතාව පුතේ drawings චිත්‍ර හරි මොනවා හරි දෙයක් අඳින්න පුළුවන් draw කරන්න පුළුවන් right එතකොට ඒක මවුස් එක භාවිතා කරනවට වඩා පහසුවෙන් කරන්න පුළුවන් කාර්යයක් හරි ඔය කාටුන් ශිල්පීන් චිත්‍ර ශිල්පීන් ඒ හැර වෙන වෙන ඔය සැලසුම් අඳින අය ඒ වගේ අයට මේක වැදගත් වෙනවා සාමාන්‍ය භාවිතේ ඉච්චර වැදගත් වෙන්නේ නැහැ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔෆිස් එකක් එහෙම ගත්තොත් කාර්යාලයක් වගේ පරිසරයක ඩිජිටයිස් කියන උපකරණය ඉච්චරම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ඒ නිසා තමයි සාමාන්‍ය භාවිතේ අපිට මේ උපකරණය ඉච්චර දකින්න හම් වෙන්නේ නැහැ හරි right ඔය අපි කතා කරේ පස්වෙනි පිටුවේ ස්ථානීය උපාංග කියන කාරණය. හරි. අපි දැන් එමු 6 වෙනි පිටුවට. 6 වෙනි පිටුවේ බලන්න 3 වෙනි ආදාන උපාංග වර්ගයේ තියෙනවා 6 වෙනි පිටුවේ 3 වෙනි ආදාන උපාංග වර්ගයේ තියෙනවා ප්‍රකාශ උපකරණ. ප්‍රකාශ උපකරණ පොඩි ඉකැලක් මම ගහලා තියෙනවා. ඉස්සරහින් ලියගන්න පුතේ ඉංග්‍රීසියෙන් optical devices प्रकाश उपकरण ऑप्टिकल डिवाइसेस හරිද right මට කවුරු හරි කියන්න පුතේ මේ ऑप्टिकल डिवाइसेस කියලා කියන්නේ මොනවද ඔක කවුරු උත්සාහ කරන්න ආදානුපාංග යටතේ ඔප්ටිකල් ඩිවයිසස් කියලා කියන්නේ මොන වගේ උපකරණ විශේෂයකටද ඔක කියන්නේ ප්‍රමෝත් කියනවා ස්කෑනර්ස් කියලා හිත හරි අගනුදේ මේ ඔප්ටිකල් ඩිවයිසස් කියලා කතා කරන්නේ අපි පරිගණකයක් එක්ක භාවිතා කරන විවිධ ස්කෑනර්ස් වර්ග පරිගණකයත් එක්ක භාවිතා කරන විවිධ ස්කෑනර්ස් වර්ග තමයි අපි ඔප්ටිකල් ඩිවයිසස් කියලා කතා කරන්නේ. හරි එතකොට මේකට ඔප්ටිකල් කියලා කියන එක ඉංග්‍රීසි වචන දාලා තියෙන්නේ මේ අර සිංහලෙන් ප්‍රකාශ කියන වචනට අදාළව. ඒ කියන්නේ පුතේ ඔප්ටිකල් නැත්තම් ප්‍රකාශ කියලා කියන්නේ කිරණ හරහා කියන අදහස.
එතකොට මේ උපකරණ වල භාවිතා කරන්නේ කිරණ. හරි? කිරණ භාවිතා කරන්නේ කිරණ හරහා තමයි ආදානය සිද්ධ කරන්නේ. ඔයගලන්ට බොහොම සමීපම ඔප්ටිකල් ඩිවයිස් එක තමයි මොකද? බාකෝඩ් රීඩර් එක. බාකෝඩ් එක. දැන් පන්ති වල ඔයගොල්ලෝ දන්නවා මේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙරට ගිය පන්ති වලක් පාවිච්චි කරලා තියෙන සමහර ආයතන වල උසස් පෙළ නම් ගොඩාක් ආයතන වල දැන් පාවිච්චි කරනවා බාකෝඩ් එක. නේ? ඔයගලන්ට දෙන කාඩ් එකේ බාකෝඩ් එකක් සලකුණු කරලා තිනවා. ඒ බාකෝඩ් එක අනුව තමයි ඔයගලන්ට පන්තියට ඇතුල් වීම මේ ගාස්තු වීම සම්බන්ධ ගොඩාක් විස්තර කළමනාකරණය කරන්නේ. නේ? ඊගොඩ අපි කඩේකට ගියාට පස්සේ විශේෂම සුපර් මාකට් එකකට වගේ ගියාට පස්සේ අපි නිතර දකිනා මොනවද? බාකෝඩ් භාවිතා කරා. හරි? එතකොට මේ බාකෝඩ් රීඩර් කියන්නේ මොකක්ද? මේ වෙනකොට ලෝකේ බොහොම බහුලව භාවිතා කරන ඔප්ටිකල් ඩිවයිස් එකක්. හරි? මිනිසුන්ට දත්ත ආදානය සඳහා පාවිච්චි කරන්න පුළුවන් බොහොම ලේසි ක්‍රමයක් තමයි මේ ඔප්ටිකල් කියලා කියන්නේ. නැත්නම් ප්‍රකාශ උපකරණ කියලා කියන්නේ. ඔයාට දැන් මුලින්ම ලෝකේ හදිච්ච උපකරණය තමයි මම මුලින්ම කතා කරන්නේ. මොකද? සුපරීක්ෂකය ස්කෑනර්. එතකොට බාකෝඩ් කියන්නේ ස්කෑනර් වර්ගයක් ඈ. එන පුතේ සුපරීක්ෂකය කියන කී ඉස්සරහ ලියා ගන්න ඉංග්‍රීසියෙන් ස්කෑනර් කියලා. ස්කෑනර්. සුපරීක්ෂකය ස්කෑනර්. හරි. එතකොට ස්කෑන් එකේ රූපෙකුත් මම ඔයගොල්ලන්ට පැත්තකින් පෙන්වලා තියෙනවා. හරි. right එතකොට මේ ස්කෑනර් පාවිච්චි කරන්නේ මොකටද ස්කෑනර් කියන උපකරණය පාවිච්චි කරන්නේ මොකටද ඉනඩයක් ඉන්න බලපොතේ මේ තියෙන්නේ මම පාවිච්චි කරන ස්කෑනර් එක හරි පැහැදිලි ඔයගොල්ලන් පේනවා මේකේ මේ පැත්තේ මේ ස්කෑනර්ේ රූපෙත් ගහලා තියෙනවා මම ඔයගොල්ලන් පෙන්නන්නම් ඉක්මනටම අර අන්බොක්සිං වීඩියෝ එක තමයි නේද හරි මේ තියෙන උදේ ෆේස් ස්කෑන් එක තියෙන අපි මෙහෙම ගත්තොත් මේක තමයි ස්කෑන් එක හරි ඔයගොල්ලෝ බලන ගොඩක් තුනී නේ එතකොට මේ ස්කෑන් එක එතකොට මේක මෙහෙම තිබ්බා මේ පැත්තෙන් තියෙන පුතේ අර USB කේබල් එකක් සම්බන්ධ කරන පරිගණකයක් එක්ක ඉච්චරයි ඒකෙන් තමයි දත්ත සහ කරන්ට් එක දෙකම ඉන්නේ ඊට පස්සේ මේක තියලා මේ පියන අපිට මෙහෙම උස්සන්න පුළුවන්. පියන ඉස්සර පස්සේ ඔයාලට පේනවා මේක ඇතුලේ තියෙන තේ වීදුරුවක් නේ. වැඩි. හරි එතකොට මේ වීදුරුවත් එක්ක එහාට මෙහා ඒ වීදුරේ යටින් යන්නේ එහාට මෙහාට ලයිට් එකක්. මේ ලයිට් එක නෝ තමයි ස්කෑන් එක සිද්ධ වෙන්නේ. දරණ දරණ ෆොටෝකොපි මැෂින් වල තියෙන්නේ. ඒ වගේ ටෙක්නොලොජි එකක් තමයි මේක පාවිච්චි කරන්නේ. හරි එතකොට මේක පාවිච්චි කරන මොකටද කොළයක අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා දෘඩ පිටපතක් කියලා. කොළයක තියෙන අන්තර්ගතයක් විශේෂම පින්තූර වගේ දේවල් පරිගණකයක් තුළට ආදානය කරගන්න. හොඳට තේරුම් ගන්න පුතේ දැනට අවුරුදු 15කට විතර කලින් මේ ස්කෑනරේ කියන උපකරණය පුතේ අතිශයින්ම වැදගත් උපකරණයක් බවට පත් වෙලා තිබුණා. ඒකට හේතුව තමයි දැනට අවුරුදු 15කට විතර කලින් පරිගණකයක් තුළට ස්වභාවික පින්තූරයක් ගෙනියන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. කාටද කිව්ව හැකිද ඒ තත්ත්වය වෙනස් වුණේ කොහොමද කියලා? මම කිව්වේ මොකද්ද? දැනට අවුරුදු 15කට විතර කලින් මේ ස්කෑනරේ කියලා කියන උපකරණය අතිශයින්ම වැදගත් උපකරණයක් බවට පත් වෙලා තිබුණා පරිගණකයක් තුළට පින්තූර අරගෙන යාම සඳහා ආදානය කිරීම සඳහා. නමුත් දැන් ඒකට ගොඩක් හොඳ උපකරණ තියෙනවා විශේෂයෙන්ම මොකක්ද ඒ උපකරණ වර්තමාන පරිගණකයකට පින්තූරයක් ආදානය කරගන්න ඕනි නම් මොකද්ද අපි කරන්නේ මොකද්ද පාවිච්චි කරන්නේ ස්කෑනරේ පාවිච්චි කරන්න පුළුවන් ස්කෑනරේටත් වඩා හොඳ උපකරණයක් තියෙනවා දැන් කො දැන් නිකම්ම හිතන්නකෝ මෙහෙම අපි හිතමු ස්කෝලෙකින් සඟරාවක් මුද්‍රණය කරනවා ස්කෝලෙකින් සඟරාවක් මුද්‍රණය කරනවා 2005 වගේ කාලේ. දැන් අවුරුදු 15කට 16කට කලින්. හරි 2000 2005 වගේ කියලා හිතන්නකෝ. හරි දැන් අවුරුදු 15කට ඉස්සරට කලින් කියලා හිතන්නකෝ. එතකොට ස්කෝලෙන් සඟරාව මුද්‍රණය කරනකොට
ඒ සඟරාව තුලට ඇතුළත් වෙන්න ඕනි ඉස්කෝලේ පින්තූර ඉස්කෝලේ දර්ශන හරි ඉස්කෝලේ පරිසරයේ දර්ශන මේ ස්ටාෆ් එකේ දර්ශන ළමයින්ගේ දර්ශන හරි ඒතර ඒ වගේ දේවල් ආදානය කරන්න ඒ දවස්වල පාවිච්චි කරපු ක්‍රමය මට කියන්න ඔව් ඒ දවස්වල පාවිච්චි කරපු ක්‍රමය තමයි පුතේ ස්කෑනර් එක හරි දැන්ටත් පාවිච්චි කරනවා එතකොට ස්කෑන් එකේ පාවිච්චි කරන්න ඉස්සලා මොකද කරන්න ඕනි අර සාමාන්‍ය කැමරාවක් පාවිච්චි කරලා ඉස්කෝලේ ඒ අදාළ දර්ශන සහ පුජ්‍යලයෝ ඉස්සලාම ෆොටෝ ගන්න ඕනි හරිද ඊට පස්සේ ෆොටෝ ටික මුද්‍රණය කරන්න ඕනි ඊට පස්සේ මුද්‍රණය කරපු ෆොටෝස් ටික තමයි පුතේ ස්කෑනර් එකේ තියලා පරිගණකයේ ඇතුළට ගෙනියන්න ඕනි නමුත් දැන් එහෙම ඕනිද දැන් එහෙම ඕනේ නැහැ මොනවද ඒකට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ ටගල් කියන්න ඕනේ එවැනි කාර්යයකට දැන් අපිට පාවිච්චි කරන්න තියෙන හොඳ උපකරණ මොනවද? ඔව්. ඔව් ෆෝන්ස්, ඔව් මයික්‍රොචිප්, සෝරි. ප්‍රමෝද් මන් උත්තර දෙන්න නැහැ, නැත්නම් උත්තර දෙන්නේ නැහැ. හරි. ඔව් පෙන් ඩ්‍රයිව්ස් කියන්න එපා පුතේ. පෙන් ඩ්‍රයිව්ස් ගන්නත් පුළුවන්. හරි. පෙන් ඩ්‍රයිව් එකකට ෆොටෝ එක නිකන් එන්නේ නැහැ නේ. පෙන් ඩ්‍රයිව් එක කියලා කියන්නේ ගබඩා මාධ්‍යයක්. ඒතකොට ගබඩා මාධ්‍යයට ෆොටෝ එක එන්න ඕනි කොහෙන් හරි නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕකට තියෙන හොඳම උත්තරේ තමයි මොකද්ද ඩිජිටල් කැමරා. නැත්නම් හොඳ කැමරාවක් සහිත ෆෝන් එකක්. හරි ඩිජිටල් කැමරාවක් ඒ කාලෙක උදේ ඩිජිටල් කැමරා තිබුණේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඔයගොල්ලෝ මේ අද මත් මේ කියන්නේ අදහසක් තියෙනවද නැද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. දැනට අවුරුදු 20කට විතර කලින් පුතේ ඩිජිටල් කැමරා කියලා තිබුණේ නැහැ. හරි දැන් GoPro කියලා කියනවා. ඒක ඒ ඔක්කොම කැමරා මොඩල් නේ පුතේ. ඒ ඩිජිටල් කැමරා වල මොඩල් GoPro කියලා කියන්න පුළුවන් හැන්ඩිකැම් කියන්න පුළුවන් එක එක නම් වලින් එයි. හැබැයි ඒ සියල්ල මොනවද? ඩිජිටල් කැමරා නැත්නම් සංඛ්‍යාංක කැමරා ආකාර. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ ඉස්සරහා තියෙනවා එහෙම කැමරාවක් ફોකස් කරලා. පැහැදිලිද? මගේ ඉස්සරහා කැමරාවක් තියෙනවා. ඒ කැමරාවෙන් තමයි දැන් ඔයගොල්ලෝත් එක්ක මම මේ සම්බන්ධ වෙන්නේ. ඒ කැමරාවත් උදේ මම ඒකේ ක්වොලිටි එක අඩු කරලා තියෙනවා. හරි? ක්වොලිටි එක අඩු කරලා තමයි මේ වීඩියෝ එක ගන්න. හේතුව මොකද්ද? ක්වොලිටි එක වැඩි කරලා ගත්තොත් අපි දෙකොල්ලම මාරු වෙනවා. මොකද හේතුව? කැමරාවෙන් ක්වොලිටි එක වැඩි කරලා ගත්තොත් පුතේ වැඩි ක්වොලිටි ඉන්පුට් එකක් එනවා නේ වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එක අන්තර්ජාලය ඔස්සේ යවන්න ගියාම හොඳටම සිග්නල් නැත්නම් පුතේ යවන්න බෑ. පැහැදිලිද? එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. සහ ඊගාට අපි හිතමු දැන් මට නම් දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද දැන් සුමාන දෙහිකට කලින් කිව්වා මතක ඇති. මම ෆයිබර් ලයින් එකක් ගන්න ටෙලිකොම් එකේ බොහොම මේ ට්‍රයි කරමින් ඉන්නවා කියලා ඒ ලයින් එක උදේ ගිසුමානකට ලැබුණා. දැන් මම පාවිච්චි කරන්නේ ෆයිබර් ලයින් එක. එහෙනම් මගේ පැත්තෙන් මට දැන් ගැටලුවක් නැහැ. මට හොඳ හයි ක්වොලිටි වීඩියෝ එකක් ඕගොල්ලන්ට එවන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ අමාරු වැටෙනා හැම වෙලාවෙම මොකද වෙන්නේ? එහෙම එවුවත් උදේ ඕගොල්ලන්ට වෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ සිග්නල් හොඳට නැත්නම් ඕගොල්ලන්ට ඒ වීඩියෝ එක හරියට ලැබෙන්නේ නැහැ. ඒතකොට ඕගොල්ලෝ අපහසුතාවයකට ලක් වෙනවා. ඒ නිසා මම කැමරාවේ ක්වොලිටි එක ටිකක් අඩු කරලා තමයි මේ වීඩියෝ එක ගන්නේ. හරි ඒ දෙපැත්ත ගැනම හිතලා. හරි රයිට්. ඒතකොට මම මේ කියාගෙන ආවේ එතන මගේ ඉස්සරහා තියෙන්නේ ඩිජිටල් කැමරාවක්. ඒක ප්‍රොෆෙෂනල් ඩිජිටල් කැමරාවක්. GoPro වගේ එකක් නෙමෙයි. හැබැයි ඒකත් ඩිජිටල්. එහෙනම් අපි පොදුවේ ගමු මොකද්ද? මොකද GoPro කියලා කිව්වම සමහර අය මේක දන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒ වගේ හිතන්න එපා දැන්. මේ කැමරා කෝස් ගන්න නෙමෙයි නේ. එතකොට ඩිජිටල් කැමරා සංඛ්‍යාංක කැමරා. දැන් වර්තමානයේ අපි දන්නවා සංඛ්‍යා කැමරා කියන එක බහුලව තියෙනවා. ඒත් අපිට ඉස්කෝලේ දර්ශන ටික හොඳට ෆොටෝ ගන්න පුළුවන්. ඒ ගන්න ෆොටෝස් ටික ගිහිල්ලා ගබඩා වෙන්නේ මෙමරි චිප් එකේක. ඒ චිප් එක ගලවලා පරිගණකයට සම්බන්ධ කරලා ෆොටෝස් ටික එළිම පරිගණකයට ගත්තා. ස්කෑනර්ස් ඕනේ නෑ. නේ? පැහැදිලි. රයිට්. එහෙම නැත්නම් WhatsApp වගේ එකකට අප්ලෝඩ් කරා. අපහු මේ අනිත් පරිගණකයෙන් WhatsApp වගේ එකකින් ඩවුන්ලෝඩ් කරලා ගත්තා. දැන් ක්‍රම ඕනි තරම් තියෙනවා පුතේ. හැබැයි ඒ කාලේ එහෙම කරු තිබුණේ නෑ. ඒ නිසා ඔය කියන අවධිය වෙනකොට ස්කෑන් රේට සෑහෙන වටිනාකමක් සෑහෙන වළංගු භාවයක් තිබුණා. මම කියන්නේ දැන් අවලංගුයි කියන එක නෙමෙයි. දැනුත් ස්කෑනර්ස් පාවිච්චි කරනවා. මාත් පාවිච්චි කරනවා පුතේ. මාත් ස්කෑනර්ස් පාවිච්චි කරනවා පේපර්ස් වගේ දේවල් ස්කෑන් කරන්න සමහර ડોකියුමන්ට්ස් ස්කෑන් කරන්න. ඒ කියන්නේ මම ස්කෑනර් තියන් ඉන්නේ. හරි? ඒ කියන්නේ මටත් සමහර විට මාසයකට සැරයක් මාස දෙක තුනකට සැරයක් ස්කෑනර් එක ඕනි වෙනවා. හරි? නිතරම ඕනේ නැහැ. හරි? නිතරම ඕනේ නැහැ. නමුත් ඕනි වෙන අවස්ථා තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට අපි ඔය කතා කරගෙන ඉන්නේ නම් ඔන්න ඔය කියන ස්කෑනරේ පිළිබඳව. බලන්න එක කියනවා මෙන්න මෙහෙම.
परिगणक पद्धति आदाने विशेष कारण कथा मेहिदी मदरहगान मेहिदी लेखन सह रूपयान देख लेखन की अनुभूति अकुरोलिन समन्वित दे सह रूप रूप के यन देखम रूप में आकार परिगणक मत के गबड़ा भीम विशेषत्व की मेक तेरमान अमार मेहम दोगोलो पाविच ओगोलो मम्मे की वे करती अरे इतना मेहम दोगोलो लिव नॉट टेका पुतक लिव विस्तर एवनी नॉट टेका कैमरा वक भाविता कल फोटो गहला तव यालू कुट एवल ना यालूल गुरूर हेमेवल दूते विश्वकर कलपोट विश्वकर दंगेमोनाई कोविड केस ऑनलाइन अद्यापने गुरु बेतरुना एक ओगोलो मेम कोहमद्यम पावित कल्ला ओण तरह गुरूर सामान्य पेलदी ඒ ස්කෑන් කරපු දේ පරිගණකය තුලට එන්නේ පුතේ ලිපි ගොනුවක් විදියට නෙමෙයි අතින් ලියලා හරි ටයිප් කරලා හරි තිබුණා කියලා ඒක ලියුමක් වෙන්නේ නැහැ ලිපියක් වෙන්නේ නැහැ ඒක මොකද්ද වෙන්නේ ඒක නම් සාමාන්‍ය කියන ඉංග්‍රීසියෙන් ડોකියුමන්ට් එකක් වෙන්නේ නැහැ ඒක මොකද්ද ෆොටෝ එකක් විදියට තමයි ඒක ස්කෑනරේ මූලික ලක්ෂණයක් අර කැමරාවකින් ගත්තා වගේ තමයි හරි ඒ නිසා පුතේ අර කොලේක තියෙන ලේඛන ගත්තත් නැත්නම් ලේඛනයක් ගත්තත් පින්තූරයක් ගත්තත් ස්කෑන් කරාට පස්සේ මේ දෙකම පරිගණකයට එන්නේ ස්කෑන් එක මේ පින්තූරයක් විදිහට. ඔක තමයි සාමාන්‍ය තත්ත්වය. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. නමුත් අහගන්න නමුත් යම් සුපරීක්ෂකයෙක් සමහර සුපරීක්ෂකවල කියන්නේ සමහර ස්කෑනර්ස් වල ප්‍රකාශ අක්ෂර කියවීමේ ඒකට අපි කියන ඉංග්‍රීසියෙන් OCR කියලා ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් පහසුකම් ඇතනම්. ඒ කියන්නේ සමහර සුපරීක්ෂක තියෙනවා OCR කියලා පුතේ පහසු ගමක් සහිත. සමහර සුපරීක්ෂක තියෙනවා. ඇත්නම් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කර ඇති ලේඛනයන් ඒ කියන්නේ ડોකියුමන්ට්ස් රූපමය ආකාරයෙන් නොව ලේඛන ආකාරයෙන්ම පහසුවෙන් sorry ආකාරයෙන්ම පරිගණක මතකයේ ගබඩා වේ. නමුතාල තේරුම් ගන්න මෙහෙම සමහර සුපරීක්ෂක තියෙනවා සාමාන්‍ය සුපරීක්ෂක නැත්නම් ස්කෑනර්ස් වලට වඩා වැඩි පහසුකම් සහිත. හරිද? එහෙම වැඩි වෙන එක පහසුකමක් තමයි පුතේ ඔය OCR පහසුකම කියලා කියන්නේ. එතකොට ද මගේ ස්කෑනරෙත් ඔබ තියෙනවා. කිසියම් ස්කෑනරයක OCR පහසුකම තියෙනවා නම් කිසියම් ස්කෑනරයක OCR පහසුකම තියෙනවා නම් එකෙන් කියන්නේ මොකද්ද? කිසියම් ස්කෑනරයක OCR පහසුකම තියෙනවා නම් පුතේ එකෙන් කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත ලියුමක් වගේ දෙයක් ડોකියුමන්ට් එකක් ස්කෑන් කරපුවාම ඒ ස්කෑන් පිටපත පින්තූරයක් විදිහට නෙමෙයි පරිගණකයට ડોකියුමන්ට් එකක් විදිහට මේ කියන්නේ ලිපි ගොනුවක් විදිහටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක. හරි එතකොට එවැනි දෙයක් ආයි අපි ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. ඒක ලොකු වාසියක්. හරි ඒක තමයි OCR පහසුකම් කියලා කියන්නේ. මෙවැනි සුපරීක්ෂක භාවිතයෙන් लेखन පහසුවෙන් සංස්කරණය කිරීමේ හැකියාවක් ලැබේ. එබුතේ දැන් ස්කෑන් කරාට පස්සේ පිටපත පරිගණකය ඇතුළට එන්නේ ලිපි ගොනුවක් ડોකියුමන්ට් එකක් විදිහට නම්
ඒක අපෝ ටයිප් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා සංස්කරණය කරන්න හරි ලේසි. මම සරල උදාහරණයක් කියන්න මෙහෙම හිතන්නකෝ. අපි හිතමු ඉංග්‍රීසියෙන් පළවිච්ච පොතක් තියෙනවා. පොත පළවුණේ දැන්ට අවුරුදු 30කට විතර කලින් වෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් පළවිච්ච පොතක් තියෙනවා. පොත මුද්‍රණය කළේ පළවුණේ දැන්ට අවුරුදු 30කට විතර කලින් වෙන්න පුළුවන්. ඊට කලින් වෙන්නත් පුළුවන්. කමක් නැහැ. හරි අපි හිතමු මේ පොත නැවත මුද්‍රණය කරන්න උත්සාහ කරනවා කියලා. හරි මේ පොත නැවත මුද්‍රණය කරන්න උත්සාහ කරනකොට මුලින්ම පුතේ මේ පොත අපහු ටයිප් කරන්න ඉබේ. මේ පොත මුලින්දම ටයිප් කරන්න ඕනේ. මොකද දැන්ට අවුරුදු 30කට 40කට කලින් නිර්මාණය කරපු පොතක් නම් ඒක පරිගණකයෙන් ටයිප් කරපු පොතක් වෙන්න බෑනේ. හරි මොකද ඒ කාලේ දුන්නේ නැහැ පුතේ පරිගණක වලින් ටයිප් කරලා මුද්‍රණය කරගැනීමේ ක්‍රම. දැන්ට අවුරුදු 40කට කලින් එහෙම තිබුණේ නැහැ. හරි එතකොට ඒවා ටයිප් කරේ වෙන ක්‍රමවලට. පැහැදිලිද? හැබැයි දැන් අපි දන්නවානේ මේ ගොඩාක් දේවල් නිර්මාණය කරන්න පරිගණකයෙන් කියලා. එතකොට අර පැරණි පොත හරි අලුතෙන් පරිගණකයක් හරහා ගොඩනගලා මුද්‍රණය කරන්න නම් ආපහු ටයිප් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය දේ. හැබැයි පුතේ දැන් අර OCR පහසුකම තියෙන ස්කෑනර්ස් තියෙන නිසා ටයිප් කරන්න ඕනේ නැහැ. මොකද කරන් තියෙන්නේ? අර පරණ පොත අරගෙන ඒ පොතේ හැම කොලයක්ම පුතේ කොලින් කොලේ වෙන වෙනම ස්කෑන් කරන්න ඕනේ. ස්කෑන් කරපුවාම ඒ අකුරු ටික ඒ විදිහටම පරිගණකය ඇතුළට එනවා. ඊට පස්සේ තියෙන්නේ අඩුපාඩු හදලා සංස්කරණය කරලා පොත මුද්‍රණය කරන්න. හරි අන්නේ පහසුකම් පුතේ වර්තමාන භාවිත කරන දියුණු ස්කෑනර්ස් වල තියෙනවා. ඒ පහසුකමට අපි කියනවා OCR පහසුකම කියලා. තේරෙනවද? එතකොට ඒ OCR කියලා කියන්නේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්. ඒ කියන්නේ පුතේ කිරණ හරහා කැරක්ටර්ස් කියලා කියන පුතේ අකුරු කියන එක. කිරණ හරහා අකුරු කියවීමේ හැකියාව. හරිද? එතකොට ඒ අකුරු විදිහට අපිට සිංහල අකුරු කියවන්න බෑ. දෙමළ අකුරු කියවන්න බෑ. හරි? ඉංග්‍රීසි වලට තමයි මේක හදලා තින්නේ. හැබැයි ජපානය වගේ රටක හදලා ඇති ජපන් අකුරු කියවන්න. ජර්මනිය වගේ රටක හදලා ඇති ස්කෑනර්ස් ජර්මන් අකුරු කියවන්න. හරි? ඉතින් ලංකාවේ පුතේ පාවිච්චි කරන සිංහලනේ ප්‍රධානම සහ දෙමළ අමතරව පාවිච්චි කරනවානේ. එතකොට මේ අකුරු කියවන ස්කෑනර්ස් ලෝකේ හදලා නැහැ. හරි? පැහැදිලිද ඉතින් අපිට සිංහල අකුරු වලට එහෙම වගේ එකට මේ ස්කෑන් මේ වාසිය ගන්න බෑ. හරි. ඉතින් ඔය අපි කතා කරේ ස්කෑන් එකක් සතුව තියෙන අමතර වාසියක් පහසු තමයි. රයිට්. කවුරු හරි කියන්න ඊට පස්සේ කතා කරන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ. මොකද දැන් අපි ලබන සුමානින්දා ඔව් සම්මුඛ මූණට මූණ මුණ ගැහෙනවා ඈ. දැන් මම ක්ලාස් එක පටන් ගත්ත දවසේ සිට මේ කතා කරන මොහොත දක්වා එකම අවස්ථාවකත් ඔයගොල්ලන්ට කිව්වේ නෑ වීඩියෝ ඔන් කරන්න කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ පන්තිවලදී නේ ඔයගොල්ලෝ සමහර ගුරුවරු වීඩියෝ ඔන් කරන්න කියලා උගන්වන්න ඇති. මොකද ළමයි වැඩ කරනවද නැද්ද කියලා බලා ගැනීම ගුරුවරයාගේ නේ වගකීමක් යුතුකමක් නිසා. නමුත් දැන් අපි පුතේ සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද්ද? ඔගොල්ලෝ උසස් පෙළනේ දැන්. ඔගොල්ලෝ උසස් පෙළ දරුවෝ නිසා නේ ඔගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ නිකන් නෙමෙයි ඉගෙන ගන්න කියන විශ්වාසය අපිට තියෙනවා. හරි ඒ විශ්වාසය ඔයගොල්ලෝ තහවුරු කරයි කියලා විශ්වාසකුත් අපිට තියෙනවා. එහිඳ තමයි අපි වීඩියෝ ඔන් කරන්න කියලා කියන්නේ. සමහර අය හරියට නේ නිමාකාරයෙන් ඇඳුමක් ඇඳලා නැති වෙන්න පුළුවන්. සමහර අය කෙලින්ම ඔයා අටහමාරට පන්ති නේද එහෙම කිව්වහම නේ අම්මා හරි තාත්තා හරි කවුරුහරි ගෑ ගාලා කිව්වහම ඇවිල්ලා පන්තියට සම්බන්ධලා වෙන්න පුළුවන් නේ. සාමාන්‍ය ජන කිරණ මූණ හොදලා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ. එක එක තත්ත්වයන් තියෙන්න පුළුවන් නේ. ඉතින් මට ඒවා අතර මෙච්චරම වැදගත් නැහැ. මොකද මට වැදගත් වෙන්නේ මේ උගන්වන දෙයට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක විතරයි. හරි එතකොට ඕගොල්ලොන්ගේ මූණු ටික අපි තාම දැකලා නැහැ. දැන් මගේ මූණ නම් ඕගොල්ලෝ දැන් අවුරුදු මේ සරි මාස ගානක් දකින්නවනේ මාස කිහිපයක්. හරි ගිය මාසෙ ඉඳන් දකින්නවා. හරිද? එතකොට අපි ලබන සුමානි දැන් පුතේ මූණට මූණ මුණ ගැහින්න ඈ. මොකද ෆිසිකල් පන්ති පවත්තන් දැන් අවසරේ දීලා තියෙනවානේ. හරි. ඔව් මම කියන්න පුතේ මම කලසටහන දැන් තව ටිකකින් කියනවා ඈ. දැන් මම කලබල වෙන්න එපා. මම කලසටහන කියනවා. හරි රයිට් අපි ඉස්සරහට යමු. මට ඔයගලන්ගෙන් දැන් දැනගන්න අවශ්‍යයි මම මේ කතා කරපු කාරණාවලට අමතරව සුපරීක්ෂකයක් නැත්නම් පුතේ ස්කෑන් එකක් සම්බන්ධව අපි තව දැනගත යුතු වැදගත් කරුණු මොනවද කියලා එකක් දෙකක් ඔයගොල්ලෝ කියන්න බලන්න. එහෙම කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ස්කෑනර් එකක් සුපරීක්ෂකයක් පිළිබඳව
අපි දැනගත යුතු කතා කළ යුතු වැදගත් කරුණු කිහිපයක් කියන්න ඔයගොල්ලෝ දන්නවා. දැන් කැමරාවක් මිලදී ගන්නකොට ඔයගොල්ලෝ දන්නේ නැද්ද කැමරාවක් සම්බන්ධව අපි හිතන්න ඕනි වැදගත් කරුණු. ඒ වගේ සුපරීක්ෂක පිළිබඳවත් ඔයගොල්ලෝ දන්නවා. सुपरीक्षक पिलिबंद वेदगत कारण को कवर कर मैं स्कैन का पिलिबंद होते वेदगत कारण मनो දැන් ස්කෑන් රකින් කරන්නේ කොලයක් ස්කෑන් කරන එක. මට කියන්නකෝ ටීවී එකක් වගේ දෙයක් ගන්නකොට අපි සලකන්න ඕනි වැදගත් කරුණු මොනවද? ඔක මේ ප්‍රශ්න පුතේ වැදගත්. මොකද අපිට ඊගාවට මොනිටර්ස් ගැන ඉගෙන ගන්න තියෙනවා ඈ. ලෝකේ මොනිටර්ස් වර්ග ගැන. ප්‍රතිදාන උපාංගයට. එතකොට මේ කතා කරන කාරණා වැදගත්. මට කියන්න කවුරු හරි අපි ටීවී එකක් වගේ දෙයක් මෙලදී ගන්නකොට අ සැලකිය යුතු කරුණු වැදගත් කරුණු අනිවාර්යෙන් හිතන්න එපා පුතේ මිල ගැන මිල අපිට වැදගත්. ඊගාර බ්‍රෑන්ඩ් එක වර්ගය. ඒක සෝනිද, නැෂනල්ද, පැනසොනික්ද, එල්ජීද නේ? හරි සැම්සන්ද නැත්නම් මොකද්ද වර්ගය කියන එක අපිට වැදගත්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක. හරි ඔයකේ තියෙන ෆැසිලිටීස් ප්‍රමෝට් කරන ෆැසිලිටීස් මොන වගේ පහසුකම්ද තියෙන්නේ නේ? ඒතර ෆැසිලිටීස් ගැන කතා කරා කොහොමද පුතේ ටීවී එකේ අපිට channel තෝරන්න පුළුවන් නේ? sound එක අඩු වැඩි කරන්න පුළුවන් ඒවා කොහොමද කරන්න පුළුවන් නේ? එතකොට ටීවී එකේ අර කියන මිල වර්ගයට අමතරව පුතේ අපි අනිවාර්යයෙන්ම මූලිකව හිතන දේවල් තියෙනවා මොකක්ද? ඔක කියන්නේ නැහැ නේගොල්ලෝ. අපි මූලිකව හිතන දේවල් තියෙනවා මොකක්ද? හිතන දෙයක් නැත්නම් හිතන්න ඕනි දේවල් තියෙනවා. මොකක්ද? මූලිකව හිතන දේක් තමයි මොකද්ද? ප්‍රමාණය, භෞතික ප්‍රමාණය. ටීවී එක කොච්චර ලොකුද කියන්නේ. අපි කැමති නැද්ද ගෙදරක ටීවී එකක් පාවිච්චි කරනකොට ඒ ටීවී එක ගොඩක් ලොකු ටීවී එකක් නම් එතකොට අපිට හොඳ දර්ශනයක් ලබා ගන්න පුළුවන් නේ? ඊට පස්සේ අර ප්‍රමෝත් කිව්වා වගේ අමතර පහසුකම් කොහොමද? ඒ ස්මාර්ට් ටීවී එකක්ද නේ? ප්ලාස්මා ටීවී එකක්ද නැත්නම් normal ටීවී එකක්ද? LCD ද? LED ද? නේ? අන්න ඒ වගේ අමතර කාරණා තියෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ හොඳට අහගන්න. මේ ස්කෑන් එකක් ගත්තාම ස්කෑන් එක සතුවක් තියෙන වැදගත් ලක්ෂණයක් ලක්ෂණයක් කීපයක් තියෙනවා. හරි එකක් තමයි භෞතික ප්‍රමාණය. නේ දැන් ඔයගොල්ලෝ මම මේ ස්කෑන් එක පෙන්නවා. මේ බලන්න. හරි මේ ස්කෑන් රේට පුතේ හරි මේ ස්කෑන් රේට දාලා ස්කෑන් කරන්න පුළුවන් මේ වගේ A4 size කොලයක්. මෙහෙම මේක ස්කෑන් කරන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම දිග ඇරියට පස්සේ පුළුවන්ද? බෑ නෙමෙයි. මේ කොලේ ස්කෑන් රේට වඩා ලොකුයි. දැන් තේරෙනවද කියන්නේ? එතන ලොකු කොලයක් ස්කෑන් කරන්න මේ ස්කෑන් රේට බෑ. දැන් තේරෙනවද කියන්නේ? එහෙනම් ස්කෑන් රේට සතුව තියෙන වැදගත් ලක්ෂණයක් තමයි පුතේ භෞතික ප්‍රමාණය. එක වැදගත් ලක්ෂණයක් තමයි භෞතික ප්‍රමාණය. ලියන්නකෝ මෙහෙම. ලියන්න. ලියන්න. සුපරීක්ෂක පිළිබඳ මම හිස්තන් දෙකක් වෙන් කරලා තියෙනවා. ලියන්න පළවෙනි ස්තන්ත පේලි 2යි දෙවෙනි ස්තන්ත පේලි 3යි ඈ කියන්න සුපරීක්ෂක පිළිබඳ ඉහත කරුණුවලට අමතරව සුපරීක්ෂක පිළිබඳ ඉහත කරුණුවලට අමතරව සුපරීක්ෂක පිළිබඳ ඉහත කරුණුවලට අමතරව ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස සුපරීක්ෂක පිළිබඳ ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස එහි භෞතික ප්‍රමාණය
භෞතික ප්‍රමාණය වරහන් තුල යාපතේ physical size ලක්ෂිතා වැඩගත් ලක්ෂණයක් ලෙස එහි භෞතික ප්‍රමාණය ඒ කියන්නේ physical size ගත හැක එහි භෞතික ප්‍රමාණය physical size ගත හැක right එතකොට අපි දැන් නෝට් එකේ කතා කරලා තියෙන කාරණාවට අමතරව ස්කෑන් එකක් පිළිබඳව අපි සලකන්න ඕනි වැදගත් කාරණයක් තමයි මොකද්ද ඒකේ භෞතික ප්‍රමාණය ප්‍රමාණය විශාල වෙන්න ලොකු කොලයක් ස්කෑන් කරන්න පුළුවන් උදාහරණ නිකන් හිතන්නකෝ මෙහෙම හිතන්න මිනින්දෝර දෙපාර්තමේන්තුව වගේ ආයතනයක් ගැන හිතන්නකෝ එතකොට මිනින්දෝර දෙපාර්තමේන්තුව වගේ ආයතනයක් ගත්තාම ඒගොල්ලතු ළඟ තියෙනවා තේ ලොකු සිටියක් මේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පළාත්වල භූමිය පිළිබඳව ඇඳපු පරණ ඒවා වෙන්න පුළුවන් අලුතෙන් ගත්ත ඒවා වෙන්න පුළුවන් ලොකු සිටියම් තියෙනවා මේ නැත්තම් ප්ලෑන්ස් තියෙනවා අපි කියන්නේ මොනවද ඒවට මේ සැලසුම් කියලා එතකොට මේ වගේ දේවල් ස්කෑන් කරන්න ඕන ඉච්චාම මේ අපි පාවිච්චි කරනවා වගේ පොඩි ස්කෑන් එකක් තිබිලා හරියන්නේ නැහැ ස්කෑන් එක ටිකක් ලොකු වෙන්න ඕන එඳ ස්කෑන් රේක වැදගත් ලක්ෂණයක් තමයි පුතේ භෞතික ප්‍රමාණය ඊට අමතරව වැදගත් ලක්ෂණ තව තියෙනවා දැන් සමහර ස්කෑනර්ස් තියෙනවා පුතේ ත්‍රිමාන වස්තු කියන්නේ 3D අපි දැන් මැණික් ගලක් කියලා ස්කෑන් එක උඩින් මැණික් ගලක් තියලා ස්කෑන් කරන්න පුළුවන් එතකොට අර මැණික් ගලේ තියෙන ත්‍රිමාන හැඩයට ස්කෑන් එක එනවා පැහැදිලිද හරි ඒවා තව වැදගත් ලක්ෂණ ඊට අමතරව වර්ණ පරාසය හරි හොඳ කලර් රේන්ජ් එකක් තියෙනවනම් ලස්සනට ස්කෑන් පිටපත එනවා ඊගොඩ මාර් කැමරාවක් ගැන උගලන් ඉස්සලා ගියාගෙන ගියේ මේකට සම්බන්ධව තව වැදගත් ලක්ෂණක් තමයි අර දැන් පින්තූරේ හැදෙන්නේ පුතේ ඩොට්ස් වලින් ඉන්නේ අපි කියන්නේ පික්සල් එකක් කියලා එතන පික්සල්ස් ප්‍රමාණය දැන් අපි කැමරාවක් කියන්නේ මෙගා පික්සල්ස් මෙච්චරයි කියලා අන්නේ ඒ තිත් ප්‍රමාණය ඩොට්ස් ප්‍රමාණය මේවා වැදගත් කාරණා right ඊගොඩ පෙළ තුනේ ලියන්න දැන් මෙහෙම එසේම ඊගොඩ පෙළ තුනේ ලියන්න එසේම ත්‍රිමාන වස්තු වරහන් තුල ලියන්න 3D objects object එකක් කියලා කියන්නේ අවයවයක් වස්තුවක් කියන එක ත්‍රිමාන තමයි 3D කියලා අපි කියන්නේ ඒක ඕගොල්ලෝ දන්නවා එසේම ත්‍රිමාන වස්තු ඒ කියන්නේ 3D objects ලෙස ගන්න ස්කෑන් කිරීමේ හැකියාවද එසේම ත්‍රිමාන වස්තු ස්කෑන් කිරීමේ හැකියාවද දියුණු සුපරීක්ෂක සතුවේ එසේම ත්‍රිමාන වස්තු ස්කෑන් කිරීමේ හැකියාවද දියුණු සුපරීක්ෂක සතුවේ එසේම ත්‍රිමාන වස්තු ස්කෑන් කිරීමේ හැකියාවද දියුණු සුපරීක්ෂක සතුවේ ඔව් මුලින්ම කියන්න කියන සිග්නල් ලැබුණා කියලා අරන්te එසේම ත්‍රිමාන වස්තු ඒ කියන්නේ 3D objects එසේම ත්‍රිමාන වස්තු ඒ කියන්නේ 3D objects බරමන්න ස්කෑන් කිරීමේ හැකියාවද දියුණු සුපරීක්ෂක සතුවේ දියුණු සුපරීක්ෂක සතුවේ එසේම ත්‍රිමාන වස්තු ස්කෑන් කිරීමේ හැකියාවද දියුණු සුපරීක්ෂක සතුවේ ප්‍රස්තපේකර ලියන්න මීට අමතරව තවත් වැදගත් ලක්ෂණ ලෙස මෙහෙම ලියගන්න
වර්ණ පරාසය මේක මම ලියන්න වර්ණ පරාසය අපි කියනවා කලර් රේන්ජ් එක කියලා වර්ණ පරාසය කලර් රේන්ජ් හරි විකර්ණතාව ඔයගොල්ලෝ මේක දන්නවා මෙහෙම කිව්වම වර්ණ පරාසය කලර් රේන්ජ් කියලා කමාවක් දාලා ඊයව ලියන්න විකර්ණතාව නේ ඔයගොල්ලෝ දන්නවා විකර්ණතාව කියන්නේ සිංහල වචන දන්නේ නැති මාට ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන දන්නම් බද්ද රෙසලූෂන් රෙසලූෂන් කියලා කියන්නේ අර පින්තූරේ ගොඩනගෙන පිට ප්‍රමාණය අර අපි කැමරාව කතා කරන්නේ මෙගාපික්සල්ස් වලින් අන්න ඒක මේකට අමතරව වර්ණ පරාසය කලර් රේන්ජ් කමා විකර්ණතාව ඒ කියන්නේ රෙසලූෂන් ආදියද ආදියද තවත් වැදගත් කරුණු ලෙස නැත්නම් ලක්ෂණ ලෙස ආදියද තවත් වැදගත් ලක්ෂණ ලෙස දැක්විය හැක තවත් වැදගත් ලක්ෂණ ලෙස දැක්විය හැක තවත් වැදගත් ලක්ෂණ ලෙස දැක්විය හැක හරි රයිට් එයා අපි කතා කරපු දේ ප්‍රකාශ උපකරණ යටතේ පළවෙනි ප්‍රකාශ උපකරණය ස්කෑන් එක පිළිබඳව හරි රයිට් අපි දැන් දෙනවා 6 වෙනි පිටුවේම දෙවෙනි එකට प्रकाश अक्षर कियवने ऑप्टिकल कैरेक्टर रिकग्निशन නැත්නම් OCR පටලව ගන්න එපා ඈ දැන් ටිකකට කලින් අපි කිව්වා සුපරීක්ෂකය ස්කෑන් එක ගැන කතා කරනකොට ස්කෑන් එකක් සතු අමතර පහසුකමක් විදිහට දෙනවා කියලා ඔය කියන OCR පහසුකම හරිද රයිට් හොඳට අහගන්න පුතේ දැන් එතනින් පස්සේ වර්තමානයේ වෙනකොට මේ OCR කියලා ස්කෑන් එකක් වෙනමම හදලා තියෙනවා. රයිට්? දැන් ඔබට මම පෙන්වුවා වගේ ස්කෑන් එකක් සතුව වෙනම පහසුකමක් විදිහට තියෙන OCR කියන එක ඒ වගේම වෙනම උපකරණයක් විදිහට පුතේ OCR කියලා ස්කෑන් වර්ගයක් තියෙනවා. ඔබට මම පින්තූරයක් පෙන්වලා තියෙනවා. ඒක නිකන් අර බාකෝඩ් රීඩ් එකක් වගේ. නේ? ඒකේ තියෙන කොළයක් තියෙනවා. ඒ කොළේ උඩින් මේ OCR ස්කෑන් එක ඇදගෙන ගියාම මොකද වෙන්නේ? අර කොළේ තියෙන අකුරු ඔක්කොම ස්කෑන් කරලා පරිගණක ඇතුළට ගන්නවා. අකුරු කියවන්න තමයි ඒක තියෙන්නේ. प्रकाश अक्षर ऑप्टिकल कैरेक्टर रिकग्निशन OCR संबंध विस्तरे दृढ़ पीठ पतक OCR මේ ස්කෑන් එකයි OCR ස්කෑන් එකයි කියන පුතේ දෙකක් හරි OCR එක ලියන්න දෘඩ පිටපතක හරසිරක් කොළයක දෘඩ පිටපතක හරසිරක් කොළයක ඇති අකුරු කියවා දෘඩ පිටපතක හරසිරක් කොළයක ඇති අකුරු කියවා ඇති අකුරු කියවා දෘඩ පිටපතක හරස්ලක් කොළයක ඇති අකුරු කියවා ඒවා ඇති අකුරු කියවා ඒවා පරිගණකයක් තුලට ඒවා පරිගණකයක් තුලට ඒවා පරිගණකයක් තුලට ආදානය කළ හැකි ඒවා පරිගණකයක් තුලට ආදානය කළ හැකි
උපකරණ ඒවා පරිගණකයක් තුළට ආදානය කළ හැකි උපකරණ විශේෂයකි ඒවා පරිගණකයක් තුළට ආදානය කළ හැකි උපකරණ විශේෂයකි උපකරණ විශේෂයකි right එතන පළවෙනි කාරණා එතන ලියම ලියමු ඊට පස්සේ ආපහු නොට් එකේ රූල් දෙකක් වෙන් කරලා තිනවා ඒ රූල් දෙකේ ලියන්න යටින් දැන් උඩ රූල් හතරක් තිබුණා ඒ හතර ඊට දෙමඩ කමන්නේ යට රූල් දෙකට එන්න කියන්න මෙමගින් මූලිකවම මෙමගින් මූලිකවම මෙමගින් මූලිකවම ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත මෙමගින් මූලිකවම ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත මෙමගින් මූලිකවම ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත අන්තර්ගතයන් පමණක් කියවීම මෙමගින් මූලිකවම ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත අන්තර්ගතයන් පමණක් කියවීම විශේෂ වේ ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත අන්තර්ගතයන් පමණක් කියවීම විශේෂ වේ right එතන යටි කතා කරේ ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත අන්තර්ගතයන් පමණක් කියවීම විශේෂ වේ එතන අපි ඒ කියුවේ දෙ OCR scan එක ගැන අපි යමු ඊගාව පිටුවට ටියුට් එකේ නෝට් එකේ 7 වෙනි පිටුව ඒ පිටුවේ ඔයගොල්ලන් පේනවා උපකරණයක් තියෙනවා ප්‍රකාශ සලකුණු කියවණය ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් කියන ප්‍රකාශ සලකුණු කියවණය ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් නැත්නම් OMR කියන එතන පුතේ OMR කියලා කියන්නේ තව ස්කෑන වර්ගයක් OMR හරිද එතකොට OCR කියන එකේ C අකුරෙන් කියන්නේ පුතේ කැරක්ටර් කියන්නේ කැරක්ටර් කියලා කියන්නේ අකුර characters කියන අකුරු. එතන මේ ස්කෑනරෙන් කියුවේ මොනවද? අකුරු. මේ ස්කෑනරෙන් කියවන්නේ මොනවද? marks. marks කියන පුතේ සලකුණු. එනිසා සිංහලෙන් කියනවා ප්‍රකාශ සලකුණු කියවණේ කියලා. කාට හරි කියන්න පුළුවන්ද? මම නෝට් එකේ පින්තූරයක් දාලා තියෙනවා. ඒ පින්තූරේ තියෙන ස්කෑන් එකට සම්බන්ධ කරලා තියෙන කොලේ මොකද්ද කියලා කියන්න පුළුවන්. පොඩි හුරුවක් ඔයගලන්ට එකේ තියෙනවා. කියන බලන්න. මේ කොලේ දිහා හොඳට බලලා මේ මම නෝට් එකේ දාලා තියෙන පින්තූරයේ තුල තියෙන ස්කෑන් එකට සම්බන්ධ වෙලා තියෙනවා කොල කොලයක්. උඩිනුත් තියෙනවා යටිනුත් තියෙනවා. උඩේකට වඩා යට කොලේ ටිකක් පැහැදිලි. මම අහන්නේ මේ කොලේ පිළිබඳව ඔයගලන්ට අදහසක් කියන්න පුළුවන්. කොලේ තියෙන විදිහ දිහා බලපුවාම පොඩි අදහසක් ගන්න බැරි. මට හිතෙනවා පුළුවන් කියලා. අන්න හරි බොහොම හොඳයි පුතේ හරි ඔව් අහිරාන් තවත් එකෙක් කිව්වා MCQ paper එකක් හරි මට MCQ paper එකක් නෙමෙයි පුතා මොකද්ද ඔය සාමාන්‍ය කියන්නේ එහෙම තමයි MCQ paper එක ආංශ ෂීට් එකක් ඒ කියන්නේ උත්තර පත්‍රයක් හරි කෙටි ප්‍රශ්න පත්‍රයක උත්තර ලකුණු කරන්නේ ඔයගොල්ලෝ අපි කියන්නේ කොටු කොලේ කියලා එහෙම කියන්නේ අන්න ඒ විදිය උත්තර පත්‍රයක් තමයි ඔය තියෙන්නේ ඇත්තටම OMR කියන උපකරණ වර්ගයේ ලෝකේ හදන්නේ පුතේ ඔන්න ඔය වගේ ඒවා කියවන්නේ ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ නේ විවිධ විශ්වවිද්‍යාලවල මේ OMR ස්කෑනර්ස් පාවිච්චි කරනවා මම දන්නේ ස්කෝල් වල පාවිච්චි කරනවාද කියලා හරි පාවිච්චි කරන ස්කෝල් ඇති නමුත් මම හොඳටම දන්නවා විශ්වවිද්‍යාලවල පාවිච්චි කරනවා මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලේ කොළඹ විශ්වවිද්‍යාල පුතේ මේ OMR පාවිච්චි කරා ඒ කාලේ හරි පැහැදිලිද හරි එතකොට මේ මොකද්ද මේ විභාග දෙපාර්තමේන්තුවේ පාවිච්චි කරනවා වෙන වෙන ආයතනවලත් පාවිච්චි කරනවා ඇති. එතකොට මේ මේ ස්කෑනරෙන් කියවන පුතේ සලකුණු marks. ලියන්නකෝ මෙහෙම. ලියන්න අර වගේම ලියන්න. දෘඩ පිටපතක අර වගේම ලියන්න. දෘඩ පිටපතක හරසිරක් කොලයක. හරි මෙහෙම ලියන්න. දෘඩ
පිටපතක හරස්සිරා කොළේ දෘඩ පිටපතක හරස්සිරා කොළේක විශේෂ ක්‍රමයකට දෘඩ පිටපතක හරස්සිරා කොළේක කියලා කමාවක් දාන්න ඕනේ කොළේ කියලා කමාවක් දාන්න ඕනේ කමාවක් දාලා විශේෂ ක්‍රමයකට සටහන් කර ඇති විශේෂ ක්‍රමයකට සටහන් කර ඇති විශේෂ ක්‍රමයකට සටහන් කර ඇති සලකුණු සලකුණු වරන් ඇතුළ යන මාක්ස් කියලා විශේෂ ක්‍රමයකට සටහන් කර ඇති සලකුණු වරන් ඇතුළ යන පුතේ මාක්ස් කියලා සලකුණු ඒ කියන්නේ මාක්ස් කියවා මාක්ස් කියවා ඒවා කියවා ඒවා පරිගණකයක් තුලට ආදානය කිරීම සලකුණු කියවා ඒවා පරිගණකයක් තුලට ආදානය කිරීම ඒවා පරිගණකයක් තුලට ආදානය කිරීම OMR මගින් සිදු කරයි පරිගණකයක් තුළට ආදානය කිරීම OMR මගින් සිදු කරයි OMR මගින් සිදු කරයි හරි ඊතල OMR වලින් කරන්න පුතේ ඒ සලකුණු කියවලා පරිගණකයක් තුළට ගෙනියන්න හරි පේලි දෙකක් තියෙනව නේද तो पहले देखा किस तीनों ने इधर हाँ क्या ना तो इस पहले देखा क्या इधर तीनों से ओ इन्हें कुते यारी इन्हें आलू पहले का रूला करेंगे पा आलू पहले का तारलों का दाल लिया ना मैं आनुवा मैं आनुवा MCQ ආකාරයේ මෙහෙම ලියන්න m dot එකක් c dot එකක් q dot එකක් මේ යනවා MCQ ආකාරයේ උත්තර පත්‍ර මේ යනවා MCQ ආකාරයේ උත්තර පත්‍ර මේ යනවා MCQ ආකාරයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා මේ අනුව MCQ ආකාරයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා මේ අනුව MCQ ආකාරයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා මෙම යන්ත්‍ර බහුලව යොදා ගනි මෙම යන්ත්‍ර බහුලව යොදා ගනි මෙම යන්ත්‍ර බහුලව යොදා ගනි right අන්න පුතේ එහෙනම් එතන අපි කතා කරේ මොකක් ගැනද ප්‍රකාශ සලකුණු කියවන්නේ නැත්නම් OMR ගැන හරි එතකොට इतने का मां कथा कर ला उरांट मामा पढ़ा के ऐसा सीटे का स्वभाव एक है ना OMR के बुद्धि दें मैं मिटा ना को दें उरांट रग्गा ही तेरे ने बोला है हिमना अभी
සාමාන්‍ය පෙළ විභාගයට උත්තර සපයනකොට MCQ ප්‍රශ්න පත්‍රයේ උත්තර සපයනකොට ඔයගලන්ට පුතේ කොටුකොලයක් දුන්නානේ. ඒ කොටුකොලේ පරීක්ෂා කරන්නේ OMR එකකින් කියලා හිතෙන්න පුළුවන්. හරි? ඒක එහෙමද නැද්ද කියලා පුතේ අපිට දැනගන්න වෙන්නේ තව පොඩ්ඩක් කරුණු අපි හදෑරීමෙන් පමණයි ඈ. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. OMR ස්කෑන් එකක් කියවන්නේ නැහැ. හරි? හැම කොලයක්ම OMR ස්කෑන් රේකින් කියවන්න පුළුවන් විදියට පුතේ කොලයක් හදන්න ඕනේ. හරි? ඒතර OMR ස්කෑන් එකක් භාවිතා කරනකොට හරි? උත්තර පත්‍රයේ ස්වභාවය පුතේ ඒකට ගැළපෙන විදියට හදනවා. මම ඔයාලට අන්තර්ජාලයෙන් අරගෙන දැන් පෙන්නන්නම්, ෂෙයා කරලා පෙන්නන්නම්. මේකත් කතා කරලා ඉවර වෙලා. ඒතර දෙකම එක සැරේ මට පෙන්නන්න පුළුවන්. හරි? ඒතර ඔයාලට තේරෙයි ඈ. ඒතර මේ කොලේ ස්වභාවය දැක්කම ඔයාලට තේරෙයි. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගෙදී මේ කෙටි ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න එවැනි කොලයක් පාවිච්චි කරාද නැද්ද කියලා. එවැනි ආකාරයේ කොලයක් ඔයගොල්ලෝ පාවිච්චි කරේ නැත්නම් පුතේ අනිවාර්යෙන් ඔය OMR ස්කෑන් එකෙන් නෙමෙයි ඔයගලගේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්නේ ගුරුවරු මැනුවලි. ඒ කියන්නේ අතින් තමයි පරීක්ෂා කරන්නේ කියන එක අපිට හිතන්න පුළුවන්. හරි. එතන ඊගාවෙක අවසාන ස්කෑන වර්ගය චුම්බක තීන්ත අක්ෂර කියවණය මැග්නටික් ඉන් කැරක්ටර් රෙකග්නිෂන් නැත්නම් MICR. එතකොට පුතේ MICR කියලා කියන්නේ තවත් ऑप्टिकल डिवाइस වර්ගයක්. මොකද මේකෙත් තියෙන්නේ කිරණ භාවිතය. මේවා පාවිච්චි කරන පුතේ බැංකු වගේ ආයතන. MICR. ටගා ලියන්න. ලියන්න මෙහෙම. ලියන්න. අර වගේම ලියන්න. දෘඩ පිටපතක අර වගේම ලියන්න. දෘඩ පිටපතක අරසිරක් කොලේක. දෘඩ පිටපතක හරස්රක් කොලයක තිබෙන දෘඩ පිටපතක හරස්රක් කොලයක තිබෙන කොලයක තිබෙන චුම්බක ගතිගුණ සහිත කොලයක තිබෙන චුම්බක ගතිගුණ සහිත කොලයක තිබෙන චුම්බක ගතිගුණ සහිත තීන්ත වර්ගයකින් කොලයක තිබෙන චුම්බක ගතිගුණ සහිත තීන්ත වර්ගයකින් මුද්‍රණය කරන ලද අකුරු කියවීම අකුරු ඉලක්කම් කියලා දාන මුද්‍රණය කරන ලද අකුරු කමා ඉලක්කම් මුද්‍රණය කරන ලද අකුරු කමා ඉලක්කම් කියවීම අකුරු කමා ඉලක්කම් කියවීම MICR මගින් සිදු කරයි අකුරු කමා ඉලක්කම් කියවීම MICR මගින් සිදු කරයි. MICR මගින් සිදු කරයි. අකුරු ඉලක්කම් කියවීම MICR මගින් සිදු කරයි. full stop එන්න අලුත් පේජයකට මේ අනුව මේ අනුව බැංකුවල චෙක්පත් මේ අනුව බැංකුවල චෙක්පත් කියවීමට මේ අනුව බැංකුවල චෙක්පත් කියවීමට MICR බහුලව යොදා ගනී. මේ අනුව බැංකුවල චෙක්පත් කියවීමට MICR බහුලව යොදා ගනී.
MICR බහුලව යොදා ගනි. හරි මම දැන් ඕගලන්ට පෙන්නන්නම්. බලන්න මම ෂෙයා කරන්නම් ඈ. Right, බලන්න පුතේ. මම screen එක share කරනවා. හරි, දැන් ඔයගලන්ට මේ screen එකේ තියෙන මේ කොළ පේනවද? යන්. ඔක බලන්නකෝ. ඔව් සර්. ඔව් සර්. බලන්න මම මේක zoom කරලා පෙන්නන්නම් පොඩ්ඩක් මේ කොලයක් ගත්තා මේ තියෙන පුතේ දැන් මේ තියෙන්නේ ඔය කියන ආකාරයේ කොලයක් හරිද right ගොඩාක් ලොකු වෙන්නේ නැහැ මම මේක මෙහෙම පෙන්නන්නම් ඔයගලන්ට දැන් මෙහෙම ගියාම පේනවනේ මේ अरे ये तो रुकते हैं मैं क्यों उगाने पेन आने इधर मैं अरे मैं दें वाम पैसे केरोले तीनों आ खलपाटिंग कटु कटु वगैरह डाला एक ही आटे का मैं इर्पासे एक बिटिंग नोट कुदे ताव साल कुना कट मैं खलपाटिंग तीनों राइट ये तो कोटा द मैं पैसे नोट हम साल कुना डाला तीनों वाम पैसे मैं दकुन पैसे तो මේ කොටු ටිකක් ඔය දාලා හරි සලකුණු ටිකක් එතකොට පුතේ මේක කියන්නේ මොකද්ද මේ ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනි ඔය මොකද්ද OMR කියන ස්කෑන මැෂින් එකට මේක පාවිච්චි කරලා ස්කෑන් කරන්න කොලයක් ඩිසයින් කරනකොට පුතේ නිකන් ආවට ගියාට ඩිසයින් කරන්න බෑ මොකද හේතුව දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ස්කෑන් රේට කොලේ දානකොට පුතේ කොලේ ඇදුණොත් මොකද වෙන්නේ කොලේ ඇදුණොත් පුතේ පරීක්ෂා කරලා අපිට කියන ගාන ඒ කියන්නේ උත්තර ගාන වර්ධිනවනේ. විතර මිනිස්සු බැලුවා වගේ නෙමෙයිනේ. දැන් තේරෙනවා දැන් මිනිස්සු බලනකොට නම් පුතේ කොලේ කෙලින් තියලා බලන්න පුළුවන්, ඇදතර තියලා බලන්න පුළුවන්. එයා එකින් එක බලාගෙන යනවානේ. නමුත් ස්කෑන් රේට් කොලේ ඇද වෙලා ගියොත් එහෙම කේස් එකක්. අන්න ඒ නිසා පුතේ මේ ස්කෑන් රේට් අඳුර ගන්න පුළුවන් විදිහට කොලේ වටේ වෙනම සලකුණු ටිකක් print කරලා මුද්‍රණය කරලා තමයි කොළ වර්ග හදන්නේ. හරි එතකොට मेके गोड़ा पिलावट करने पुत्र यार कोटु कोले वाके कोटु गहने के में मेके ने कतरे गहने के ने भी ये अदाल उत्तरे उगरन पेन में अरमे मेके पेन ला दीना में 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 अल्पाटिंग पाठ कर ला में ये तम पाठ करना अरे ये तो कोटा पेन ने दोगरन दम मेके दीना पालेवेनी प्रश्न इता दाल वा ए बी सी डी के लो उत्तर हाथ रहती है नेके बी के उत्तरे पाठ कर ला देवेनी प्रश्न इता ए के उत्तरे पाठ कर ला තුන්වෙනි ප්‍රශ්නෙට D කියන උත්තරේ පාට කරලා පේනවනේ අන්න ඒක තමයි මොකද්ද ඔය OM මාර්ගින් කරන්නේ මේ සෝරි මේ ඔය මාර් පේපර් එකේක ස්වභාවය හරිද එතකොට මේ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඈ රයිට් හරි මේ මම OM මාර්ගයේ කොලයක් ගැන කිව්වේ එතකොට මේ වගේ කොල
ආකාර ගොඩාක් තියෙනවා නේ මේ සාම්පල් විදිහට දාලා පෙන්නලා තියෙන්නේ ඒක ගන්න පේනවා කොලේ වටේම අර එකේ තියෙන මොනවද ඒ කොලේ හඳුන ගන්න මේ මේ තියෙන දෙන්නේ කොලේ හඳුන ගන්න අනිවාර්යයෙන්ම සංකේත ටිකක් තියෙනවා එතකොට ඒකෙන් තමයි කොලේ ඇදට වැන්නාද නැද්ද කියන එක ස්කෑන් එක අඳුර ගන්න එතකොට ඕගොල්ලන්ට මම නැවත කියන්නේ මේ විදිහේ ෂීට් එකක් නම් කොලයක් නම් ඔයගලන්ට උත්තර පත්‍රයේ උත්තර දෙක ලකුණු කරන්න MCQ වල දුන්නේ ඔයගලන්ගේ උත්තර පත්‍රත් ඔය මාර්ගයෙන් බැලුවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ සාමාන්‍ය කොටු කොලයක් නම් ඔයගලන්ට දුන්නේ ඒව බලන්නේ ඔය මාර්ගයෙන් නෙවෙයි ඈ. හරි. ඊට පස්සේ ඔය චෙක් පත් සම්බන්ධව තියෙන පුතේ මෙන්න මේ කාරණේ මේ තියෙන්නේ. දැන් මේ චෙක් පතක් ගත්තාම සාමාන්‍යයෙන් චෙක් පතක ඔය බැංකුවල පාවිච්චි කරන චෙක් තියෙන්නේ ඒ චෙක් පතක පුතේ මේ මේ මෙන්න මේ යට තියෙනවා වෙනම අංක ටිකක්. අපි අඳුරන්න. සූම් කරලා පෙන්වන්න පුළුවන් අඟුරක් හොඳයි. මේ තියෙන. මෙන්න මේ යට අංක ටිකක් තියෙනවා. මේ නිකන් හතරස් හැඩයට ලියපු අංක ටිකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ අංක පුතේ චෙක් පතක මුද්‍රණය කරන්නේ සාමාන්‍ය තීන්තෝලින් නෙමෙයි. රයිට් මේ චෙක් පත් මුද්‍රණය කිරීම කියලා කියන්නේ අර සල්ලි මුද්‍රණය කරනවා සල්ලි අච්චු ගන්නවා වගේ පුතේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඈ. ඒවා අවසර තියෙන ආයතන වලට විතරයි කරන්න පුළුවන්. ඒතර ඒ ආයතන වලට විතරයි මේ චෙක් පත් වල මේ 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 අකුරු මුද්‍රණය කරන්න පුළුවන් තීන්ත ගෙන්නන්න පුළුවන් අවසරය තියෙන්නේ. එතකොට මේ තීන්තවල තියෙනවා පුතේ දැන් මේ මේ අකුරු මෙන්න මේ ඉලක්කම් ටික මුද්‍රණය කරන තීන්තවල තියෙනවා මම මේ පෙන්වන්නේ හොඳ බලලා ගන්න මෙන්න මේ ටික ඈ මේ තියෙන මෙන්න මේ ඉලක්කම් ටික මුද්‍රණය කරන තීන්ත වර්ගයේ ඔය කියන චුම්බක ගතිගුණ සහිත තීන්ත අන්න ඒ වගේ තීන්ත වර්ගයකින් මුද්‍රණය කරපු අකුරු තමයි MICR කින් කියවන්නේ දැන් තේරෙනවනේ රයිට් ඒ අකුරු වලත් පුතේ ටිකක් තියෙනවා අමුතු ස්වභාවයක් නියම් කොටු හැඩේක ස්වභාවයක් ඈ उत्तरे संपूर्ण රයිට් ඕක තමයි අපිට ඔයා සම්බන්ධව කියන්න තියෙන්නේ ඊට පස්සේ පුතේ ආදාන උපාංග යටතේ අවසාන එක තියෙනවා ඔයගලට ගොඩක් පුරු මේ වෙනකොට ඔයගොල්ලෝ බොහොම බහුලව භාවිත කරන මොකද්ද වෙබ් කැම් නැත්නම් වෙබ් කැමරා දැන්ට අවුරුදු 20කට විතර කලින් නම් පුතේ වෙබ් කැමරා කියලා කියන්නේ මැජික් වගේ ඒ කියන්නේ හරිම විශේෂ කැමරා වර්ගයක් මිලත් වැඩි සාමාන්‍ය පුද්ගලයෝ පාවිච්චි කරේම නැහැ නමුත් දැන් ඒක සාමාන්‍ය මට්ටමට වෙලා තියෙනවා බලන්න එක කියලා මෙන්න webcam යනු චලන රූප කියන්නේ පුතේ වීඩියෝස් සංඛ්‍යාංක ලෙස සංඛ්‍යාංකයෙන් මම කලින් වණි කියන්නේ අර පරිගණකයේ සංඛ්‍යාංක තාක්ෂණයෙන් වැඩ කරන්නේ ඒකට ගැලපෙන විදිහට සජීවීව විකාශය කිරීමට යොදා ගන්නා කැමරා වර්ගයකි එතකොට webcam කියන එක එක හැඩ වලින් තියෙනවා දැන් පාවිච්චි කරන ලැප් එකක webcam එකක් ඇටච් කරලම තියෙනවා නේ එතකොට වීඩියෝ දර්ශන සජීවීව අරගෙන අරගන්න පුළුවන් හැකියාවක් webcam එකකට තියෙනවා. හරි. එතන webcam වල ආගමනයත් එක්ක ඇතිවිච්ච විශේෂ කාරණා තමයි මේ කියන්නේ. මොකද ඒ අන්තර්ජාල දුරකථන සම්බන්ධතාව. එතන අපිට වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන් උනේ මේ webcam නිසා. ඒ තාක්ෂණය දැන් අපිට මේ මොකේදද මේ ෆෝන් එකටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් මේ ෆෝන් එකට තමයි ඉස්සෙල්ලා වෙ කියලා නෑ හොඳට තේරුම් ගන්න. මේ හැම තාක්ෂණයක්ම පුතේ ඉස්සෙල්ලාම ගොඩනැගෙන්නේ පරිගණකේ. ඊට පස්සේ තමයි අනිත් උපකරණ වලට යන්නේ. ඊගාට දෙවෙනි එක වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම ආදී සඳහා බහුල ලෙස භාවිතා කරනවා. ඉතින් වීඩියෝ සම්මන්ත්‍රණ පවත්වනවා කියලා කියන්නේ අපි මේ කරනවා වගේ වැඩක්. වීඩියෝ මාධ්‍යයෙන් පුද්ගලයෝ දෙන්නෙක් හෝ කණ්ඩායම් අතරේ සංවාද පවත්වනවා. හරි ඒ වගේ දේවල් කරන්න පුළුවන් උනේ මේ වෙබ් කැමරා නිසා. එතන එහෙමනම් මේ සියලු උපකරණ මොනවද ආදාන උපාංග ඔන්නක තමයි ඒ සම්බන්ධ අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ දවල් තේරෙනවා ආදාන උපාංග යටතේ අපිට බොහෝම ගැඹුරු දේවල් නැහැ බොහොම සරලයි හිතන්න ගැඹුරු දේවල් නැහැ පුතේ බොහොම සරල කාරණා ටිකක් විතරයි තියෙන්නේ
හරි ඔතනින් අපිට අවසන් කරන්න පුළුවන් එහෙනම් ආදාන උපාංග හා සම්බන්ධ not එක කාට හරි දරුවෙකුට තියෙනවා නම් මොන හරි අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපිට ඊගාවට යන්න තියෙනවා පරිගණකයේ තියෙන වැදගත්ම භෞතික කොටස ගැන කතා කරන්න හරි ඊට කලින් කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න राइट अभी है ना बालमो अगर जब हमें का मास्टर का उठे हमने कालीन इधर ये दी फिजिकल पंक्ति दर्द्यन आकार है पील बंद वर पड़ी दर्द्यन की रीमा करना राइट बराबर मैंने मेहमान बुद्धि है, हरे, दें अदर नमः वेनिदा, उधर आ जाना, ओ दा हाथरा वेनी इरिदा, हरे, नवंबर, दा हाथरा इरिदा, राइट, नवंबर दा हाथरा इरिदा बुद्धि, ओगलंट फिजिकल क्लास से कर उदय दहाई काल दोलाई काल मैंने मैं टाइम में के ये जी पैरक पे नमा एमबीपीटीए विक्टर ये की इधर एमबीपीटीए विक्टर ये का क्लास विक्टरी आयत ने इधर मैं इगल करने में दारुवान इधर हरि अपे ඕගලන් කණ්ඩායමට දාලා පළවෙනි පන්තිය 14 ඉරිදා 14 වෙනි ඉරිදා උදේ 10 කාල 12 කාල පන්තිය තියෙනවා හරි එතන මේ එන ඉරිදා තියෙනවා පොතේ හොඳට අහගන්න එක හරි මේ ඉරිදා තියෙනවා ඊට පස්සේ රයිට් ඇබිලිටි පොතේ දැන් තමයි පන්ති පටන් ගන්න තියෙන්නේ දැන් අද SF ටික පටන් ගත්තා හරි එතන මේ සුමාරේ මම අද පටන් ගත්තේ නැත්තේ एसएफटी का पटांग अन्नोर बुद्धि मात पटांग अन्ने का गैटुस आगता ही पेनिसा इरिता इरिता ताऊ बुद्धि अपने दावस तीन ताऊ सिपुरा ता कंडा अंगु तीन आ के मांगे दिल्ली दिखे अन्ना क्या ठीक है ने मामे अमेरिकी लमाई ते कता करने रत्नपुरे सिसोल क्या केवल अहलियोगर सी यात्रा केवल दरुद्दते कने में मां कता करने का හරිද ඇම්බලි පිටියේ වික්ටර් දීකේ දරු රයිට් ඊට පස්සේ සියත්‍රා එකේ හරි ඇහැලේකොට සියත්‍රා කියන අය මෙතන ඇති හරි ඒගොල්ලෝ එන්න ඕනි පුතේ ඒගොල්ලන්ට සෙනසුරාත්මව බන්තිය තියෙන්නේ මේ ස්ථිර වෙලාවක් ඈ මේක දිගටම යනවා හරි දේරණ තව සිකුරාද කණ්ඩායම් පුත් ඇම්බලි පිටියේ තියෙනවා ඒක මම කතා කරන්න නැහැ දැන් නැත්නම් ඔයගොල්ලෝ මේක පටලව ගන්නවා එහෙනම් අපි एमएलपीटी विक्रय करते मेक दट लियाते सियात्रा के पटंगण तीय दास पास विस अरे सियात्रा के नवंबर विस नवंबर विस से राइट टाइम मेक मेकमाई दहाई काल दुलाई काल හරි ඒකෙන් ප්‍රති සියත්‍රා ඇලියුගොඩ දිනේ හොඳට මතක තියාගන්න ලබන සෙන්සුරාද එන්නේ ඉඳපහා හරි පැදින්නේ ඇම්බිලිටි පුතේ දැන් පන්ති පටන් ගන්න තිබුණාට දැන් දකුණේ සමහර පළාත් පටන් ගන්න තිබුණා නමුත් රත්නපුරේ පන්ති පටන් ගන්නේ 16න් පස්සේ ඈ 16න් ඉස්සලා රත්නපුරේ පටන් ගන්නෑ හරිද රයිට් එතකොට ඔහොම තමයි තියෙන්නේ ඊට පස්සේ सिसोल का एक राइट मम्मी दर्द तीन तत्व क्या है ना सिसोल का एक एक नवंबर विश समय नवंबर विश समय से न सुबह आधा इकाई तीहर तुनाई तीहर इकाई तीहर तुनाई तीहर पांती दिन हुए
आयतने ताम सीयत सीयक तीरने करला नवंबर मासे अतुलत फिजिकल पांति तीन वाद किया समाहरण दिसंबर मासे बुलेन पटांगना पुलवा मम्मी कहता ने सिसुल का दर होते हरिद पांति पटांगना नाम पटांगा ने दीता मे तीन तो नवंबर विशे हम दवा दवास तीन वन जंग मे इन अद नाम इतु दवास अब तीरने के लिए किया आयतने की बार पास मैं ग्रूप दाना अभी लवन पांति हम बेटा हर एक कदम दे हर इतकोट मेन मे दीता पांति आने फिजिकल पांति आने विधि මේක සිකුරාද කණ්ඩායමක් තියෙනවා ඒක මම පස්සේ කියන්නම්. તો નંબર 14 ඉරිදා ඔය ටයිම් එකේ විත්තරයේකේ નંબર 20 සෙනසුරාදා සියත්‍රායකේ ටයිම් එක අර තමයි. નંબર 20ම සෙනසුරාදා 1:30 සිසුන්කයකේ පන්තිය තියෙනවා. ෆිසිකල් පන්තිය තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් විශේෂයි. ආයතනයේ හරියටම අපිට තාම කියලා නැහැ. નંબર මාසය ඇතුළත පන්ති පටන් ගන්නවද කියලා ෆිසිකල් පටන් ගන්නවා නම් පුතේ ඔය තමයි टाइम में कई दावस आई है, अरे दैन टॉगल ने कपैदी निकाल नहीं, इट अमतरो मनोहर दिवाल तीनों वाला ये काफी लगभग समाने सॉरी में में ग्रुप पे कर दाना वाह ये हमें सराहते हैं, साह इगारो हम तेरे मदद को दिया करने में ओन एम के ने कुटे इतना पुलवां भी दिए था, ओन एम के ने किला की वर्ग दे उगलो फिजिकल क्लास का ट्रेनिंग तो मां गुडाक में वेदगत पे ने एक तो मां वेदगत में दिया है इन उगलो पुलवां तरह मुस्सा करने को दे फिजिकल पांती दे ना මකර විශේෂම කාරණා මත ෆිසිකල් පන්තියට එන්න බැරි නම් ඔන්ලයින් පන්තිය අපේ සුපුරුදු විදිහට අගහරුවාදා හරි 7-9 තියෙනවා 7-9 ඔන්ලයින් එක කොහොමද තියෙන්නේ ඒක දිගටම යනවා හරි එතකොට ඒකේ ආයතන ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන් එහෙමයි රයිට් ඔය දැන්ට මම ඔය දැන් දීපු කාරණා පමණයි දැන් දුන්නේ අමතර තව මොනවද තියෙනවා නම් ඒවම ग्रुप पे करता है, हर जो ये तो लबन अंगारों तो उधर पांती है तीनों आदेन ऐसे, हर एक ताम तीरने का लाने हैं, तो लाने में आदति बावगे में लबन सुमारे अठामार दाय मार पांती है तीनों आदेन ऐसे क्यों ताम तीरने का लाने हैं, एक बामा में इस रात ग्रुप पे करता है ना, कोहमत दें ओगलंगे विक्टरी के दारु आकार පරිගණකයක අපි කතා කළ යුතු වැදගත්ම දෘඩාංග උපකරණය පිළිබඳව කතා කරා. මොකද්ද අංක 2 පාලන හා සැකසුම් උපාංග. පාලන හා සැකසුම් උපාංග මේක තමයි පුතේ කම්පියුටර් එකේ මොලේ කියලා කියන්නේ. මේක තමයි පරිගණකයේ මොලේ කියලා කියන්නේ. බලන්න ඒක කියනවා මෙහෙම processing and controlling devices. නැත්තම් controlling and processing devices කිව්වත් කමක් නැහැ. බලන්න මේක කියනවා පරිගණකයේ විශාලතම හා ප්‍රධානතම කාර්යයන් දෙකක් වන පරිගණකයක විශාලතම හා ප්‍රධානතම කාර්යයන් දෙකක් වන සැකසීම් සහ පාලන කටයුතු. ඒ කියන්නේ පුතේ දත්ත සැකසීම සහ ඊට අදාළව පරිගණකයේ සියලු ක්‍රියාකාරකම් උපකරණ පාලනය කිරීම. පාලන කටයුතු. ඉටු කර දෙන්නේ මව්පුවරුවට සවි කර ඇති අර්ධ සන්නායක උපාංගයකින්. මව්පුවරුවට සම්බන්ධ කර ඇති අර්ධ සන්නායක උපාංගයකින් එනම් චීපයකින් එනම් පුතේ මේ පාලන හා සැකසුම් උපාංගය කියන්නේ මොකද්ද චිප් එකක්
පාලනා සැකසුම් විභාගය කියලා කියන්නේ මොකද්ද? chip එකක්. හරි. ඒ chip එකෙන් තමයි ඔය කියන කාරණා ටික කරලා දෙන්නේ. ඔයගලන්ට 8 වෙනි පිටුවේ උඩින් තියෙන්නේ එවැනි chips දෙකක රූප. හරි. එතකොට මේ chip එකට තමයි අපි කියන්නේ මොකක්ද? මධ්‍ය සැකසුම් ඒකකේ නැත්තම් CPU කියලා. මේ දින මෙම chip එක මධ්‍ය සැකසුම් ඒකකේ හෙවත් සකසණය CPU processor හැදින්වේ. මධ්‍ය සැකසුම් ඒකකේ කියන එකට අපි කියනවා central processing unit ඒ කියන්නේ CPU කියලා. නැත්තම් සකසණය processor කියලා කියනවා. මේ අතම පරිගණකයේ ප්‍රධානම භෞතික කොටස. ඒකත් කියනවම පරිගණකය වැඩි දියුණු වීමක් කරෙහි අවධානය යොමු වීමකදී කියන්නේ කිසියම් පරිගණකයක් වැඩි දියුණු කරන්න අවධානය යොමු කරනවා නම් වැඩිම සැලකිල්ල යොමු විය යුත්තේද මෙම මධ්‍ය සැකසුම් ඒකකයටයි. ඒ කියන්නේ පුතේ දැන් පරිගණකයේ මොලේ විදිහට නම් අපි මේක සලකන්නේ පරිගණකයේ දියුණු වීම සඳහා ප්‍රධාන බලපාන්නේ මොකද්ද මේ කොටස. හරිද? රයිට්. මම වන් පෙන්නන්නම් මේ බලන්න. දැන් මගේ අතේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේක. මට කියන්න පුතේ මේ මොකද්ද? මේ මොකද්ද? මම නම් තව ටිකක් ලං කරලා පෙන්නන්නම්. මේ මොකද්ද? මදර්බෝඩ් එකක්. මදර්බෝඩ් එකක්. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන ප්‍රධාන පරිපථයක්. පරිගණකයක් ඇතුලේ තියෙන ප්‍රධාන පරිපථයක්. ඔයගොල්ලන්ට පේනවා මේ පරිපථයේ මෙන්න මෙතන උඩින් ෆෑන් එකක් හයි කරලා තියෙනවා. මෙතන මේක අරගෙන. හරි. එතකොට මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ කොතනද? නැත්තම් මොකටද? කියන්න පුළුවන්. මේ මදර් බෝඩ් එකේ මෙතන මේ ෆෑන් එකක් තියෙන්නේ මේ. මේක අරගෙන. හරි මම අහන්නේ මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ මොකටද? කියන්න බැරිද කාටවත්? හීට් එක කන්ට්‍රෝල් කොහොමද කියනවා හීට් එක කන්ට්‍රෝල් කරන හරියටම හරි. ඒ කියන්නේ පුතේ දැන් මේ මදර් බෝඩ් එකේ හරි අපි මේ කතා කරන chip එක නැත්නම් මේ CPU කියලා කියන අවයවය සම්බන්ධ කරලා තියෙන්නේ හයි කරලා තියෙන පුතේ මෙතෙන්. දැන් තමයි ඒක තියෙන්නේ. ඒක හයි කරලා ඒක උඩින් මේ හයි කරලා තියෙනා මොකද්ද? ෆෑන් එකක්. මොකටද? මේ පරිගණකය ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාකාරීත්වයේදී මේ CPU එක ටිකක් වැඩියෙන් රත් වෙනවා. අන්නේ රත් වීම හීට් එක පාලනය කරන්න තමයි මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ කොහෙද? ආ CPU එක කියන්නේ උඩ. මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ කොහෙද? CPU එක උඩ. පැහැදිලිද? ද මම මේකේ මේ ෆෑන් එක ගලවලා ඔයාලට පෙන්නන්නම් මේ ඇතුලේ CPU එක තියෙන ආකාරය මට තප්පර කීකයක් දෙන්න. හරි මම මේක ඒ ෆෑන් එක හයි කරලා තියෙන්නේ දැන් අදට යන දෙකින් හයි කරලා තියෙන එක මම ගලවලා ඔයාලට පෙන්නන්නම්. අපි දැන් ෆිසිකල් පන්තියේදී පුතේ මේවා අතට අරගෙන ඔයාලා බලනවා. එතන හරියටම තහවුරු කරගන්න පුළුවන්.
අරදී මම මේ ෆෑන් එක ගැලෙව්වා හරි එවන් මම මේක කැමරාවට ලං කරලා පෙන්නන්නම් මේ බලන්න පේනවද පුතේ කතා කරන්න කොහ කතා කරන්නකෝ ඔව් සර් පේනවා ඔව් දැන් මෙතන පුතේ මෙන්න මේක තමයි මේ චිප් එක CPU එක එතන මේ පොඩි හෑන්ඩල් එකක් තියෙනවා නැත්තම් මෙතන පොඩි ලොක් එකක් වගේ එකක් තියෙනවා මම මේක මේ ලොක් එක මේක පන්නන්නම් ඔන්න මම ලොක් එක උඩට ගත්තා හරි මේ තියෙන පුතේ චිප් එක ඈ ඔන්න මම චිප් එක එලියට ගත්තා මේ තියෙන මෙන්න මේක තමයි චිප් එක දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ මේ චිප් එක හයි කරන ස්ථානය මේක වැඩ කරන කම්පියුටරයක් හරි එතකොට මේ මදර්බෝඩ් එක මම දැන් පැත්තකින් තියන්නම් රයිට් එතකොට මේ තියෙන්නේ ඔය කියන චිප් එක බාන අල්ල උඩ තියා ගන්න පුළුවන් තරම් කුඩා චිප් එකක් ඔය මේ පින්ස් වලින් තමයි මේක මදර්බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ හරිද ෆෝකස් වෙලා පේනව නේද ෆෝකස් වෙලා පේනව නේද ඔව් සර් හරි එතකොට එහෙනම් ඔයාලට පැහැදිලි රයිට් එතකොට මේ මොකද්ද මම මේ අල්ල උඩ තියන් පෙන්නන්න මේ මොකද්ද ඔන්න CPU එතන මෙන්න මේ වගේ කුඩා උපකරණයක් තමයි උදේ පරිගණකයේ ප්‍රධානම උපාංගය විදිහට අපි සලකන්නේ. හරි ඒක තමයි මධ්‍ය සැකසුම් මේකේ නැත්තම් CPU එහෙම නැත්තම් සකසණය ප්‍රොසෙසර් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් අපි ඉස්සරහට යමු. එන්න නෝට් එකේ 8 වෙනි පිටුවට. 8 වෙනි පිටුවේ ඔයගලන පේනවා උඩින්ම තියෙන අවුතේ මෙන්න මේ රූප තුනක්. ඒ රූප තුනේ මේ චිප් එක අනිත් පැත්ත හරබුරුකක් මේ තියෙන්නේ වම් පැත්තේ තියෙනවා Ryzen කියලා. Ryzen ඒ කියන්නේ AMD Ryzen. AMD කියලා කියන පුතේ ඔවැනි CPU නැත්නම් චිප්ස් නිර්මාණය කරන ප්‍රධාන ආයතනයක් ලෝකෙ මේ වෙනකොට. හරි හැබැයි ඒගොල්ල පුතේ CPU නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ 80 දශකයේ අගභාගයේ වගේ. හැබැයි ලෝකෙට CPU කියන තාක්ෂණය හඳුන්වා දුන්න ආයතනය තමයි පුතේ මේ දකුණු පැත්තේ රූපෙ තියෙන්නේ Intel සමාගම. Intel සමාගම තමයි ලෝකෙ පළවෙනි CPU එක හැදුවේ. ඒක අපි දෙවෙනි පාඩමේ ඉගෙන ගන්නවා. හරි ඒගොල්ලෝ මේ වෙනකොට හදලා තියෙන දියුණුම CPU එකක් තමයි මේ තියෙන්නේ Intel Core i9 කියන එක. හරි මේ චිප් එක විතර CPU එක විතර පුතේ ලක්ෂ 3ක් විතර වෙනවා. ඔක ආවේ 375,000කට විතර. 2017 තමයි හැදුවේ. දැන් 2021 වෙනකොටත් උදේ ඔය Intel Core i9 කියන එක තමයි Intel සමාගමේ දියුණුම CPU එක විදිහට තියෙන්නේ AMD සමාගම හදපු දියුණුම CPU එකක් විදිහට තියෙන්නේ Ryzen කියන එක මේ දෙකම ඉතින් දියුණු කර කර ඉස්සරහට ගේනවා මේවායි කතා කරන්න ගොඩක් කාරණා තියෙනවා අපි දෙවෙනි පාඩමේ පස්වෙනි පාඩමේ පාඩම් කීපයක මේ අපි කතා කරනවා හරිද එතකොට ඔය තියෙන්නේ එහෙම CPU දෙකක් AMD කියන සමාගම නිර්මාණය කරපු CPU එකක් තමයි වම් පැත්තේ තියෙන Ryzen කියලා Intel කියන සමාගම නිර්මාණය කරපු CPU එකක් තමයි Intel Core i9 කියලා දකුණු පැත්තේ තියෙන්නේ. හරි එතකොට මම නැවත කියලා මොකද්ද මේක තමයි පරිගණකයේ ප්‍රධානම භෞතික කොටස. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඈ. කොටින්ම කියනනම් කම්පියුටර් එකේ මොලේ. කම්පියුටර් එකක් උදේ කොච්චර ලොකුවට කොච්චර ලස්සනට තිබ්බත් වැඩක් නැහැ. CPU එක දියුණු නැත්නම්. අපි වගේ තමයි ඈ. හරි අපි වගේ තමයි ශරීරේ කොච්චර ලස්සනට කොච්චර හැඩට කොච්චර විශාලද දිනුවා වැඩක් නැහැ මොලේ නැත්තම් අන්න ඒ වගේ තමයි ඈ හරි බලන්න මේක කියන මෙන්න මෙහෙම මෙහි විකාශනය පිළිබඳව කතා කිරීමේදී මේ CPU එකේ විකාශනය හරි විකාශනය කියලා කියන පුතේ මේක නිර්මාණය වෙන්නේ 70 දශකයේ මුල අපි දෙවෙනි පාඩමේ ඉතිහාසය කතා කරනවා හරි එතකොට 70 දශකයේ මුල නිර්මාණය වෙච්ච මේ CPU එක ක්‍රමානුකූලව අද වෙනකොට හිතා ගන්න බැරි තරම් දියුණු මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. මේ විකාශනය පිළිබඳ කතා කිරීමේදී යොදාගත් තාක්ෂණය, ගණනය කිරීමේ වේගය, ධාරිතාව සහ වර්ගය වැදගත් කොට සැලකිය හැකියි. CPU එකක් සතුවුත්තේ අපි හිතන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මොන වගේ තාක්ෂණයක්ද පාවිච්චි කරන්නේ? හරි කොච්චර වේගයෙන් මෙයාට ගණනය කිරීම ගණන් හදන්න පුළුවන්ද? මේකේ කොච්චර ධාරිතාවයක් තියෙනවද? ඒ වගේම මේක මොන වර්ගයේද? ඒවා වැදගත් කාරණා. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය, ඒ කියන්නේ පුතේ මෙයා දත සකසනවානේ, මෙයා මත තමයි පරිගණකයේ කාර්යක්ෂමතාවය තීරණය වෙන්නේ ප්‍රධානම. හෝරා ස්පන්ද වේගය ලෙස හඳුන්වන අතරේ අපි කියනවා ඉංග්‍රීසියෙන් clock speed කියලා. හෝරා ස්පන්ද වේගය කියලා තමයි කියන්නේ. අතර
එය මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් ආදී සංඛ්‍යාත වලින් නිරූපණය කරනු ලැබේ. ඒ කියන්නේ උතේ මධ්‍ය සැකසුම් ඒකකයක නැත්නම් ප්‍රොසෙසරයක දත්ත සැකසීමේ වේගය සාමාන්‍යයෙන් මනින්නේ හර්ට්ස් වල. අපි දන්නවා හර්ට්ස් 1000 කිලෝ හර්ට් එකයි කිලෝ හර්ට් 1000 මෙගාහර්ට් එකයි මෙගාහර්ට් 1000 ගිගාහර්ට් එකයි එහෙමයි එන්නේ. ඒක වර්තමානයේ ඒ ප්‍රමාණය අපි එක මෙගාහර්ට්ස් වලින් මනිනවා නැත්නම් ගිගාහර්ට්ස් වලින් මනිනවා. හරි? පැහැදිලිද? ඔක තමයි කාරණේ. ඊට පස්සේ කියනවා මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන වශයෙන් කොටස් 3කින් සමන්විත වෙයි. දැන් ඔයගලන්ට පේනවා බැලූ බැලමටම මේක ඇත්තටම පුතේ තනි භෞතික උපකරණයක්. මම කිය මේක ඔයගලන්ට අතට අරන් බලන්න පුළුවන්. පන්තියට ආපුවහම මම මේවා දෙනවා ඈ. බලන්න ඔයගලන්ට මේ කොටස් ටික මම ගේනවා. මේ කොටස් ටික අතට අරන් බලන්න පුළුවන්. හරි? එතකොට මේක තනි උපකරණයක්. කැලි කැලි වලට ගලවන්න බෑ. හරි? ගලවුවොත් ඉවරයි. ආයෙත් පාවිච්චි කරන්න බෑ. හැබැයි මේ උපකරණය ක්‍රියාත්මක වෙනකොට පුතේ ප්‍රධාන කොටස් තුනක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේ උපාංගය තුල කොටස් තියෙනවා කියද තුනක්. මොනවද ඒ? මධ්‍ය සැකසුම් මේකකේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙයි. එක පාලන ඒකකය. පාලන ඒකකය. ඉස්සරහින් ලියගන්න පුතේ control unit CPU කියන එක ගත්තාම එක පාලන ඒකකය control unit. ඉස්සරහින් ලියගන්න ඉංග්‍රීසියෙන් control unit. අපි ගැටියෙන් කියනවා CU කියලා. control unit එකට ගැටියෙන් කියනවා මේ CU. ඊගාට දෙවෙනි එක තියෙනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය. තව කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා අංක 2 ඒකට දිගයි නම arithmetic. arithmetic කියලා කියන පුතේ අංක ගණිතමය කියන එක. and logic unit ඔන්න සීප් එකේ දෙවෙනි කොටස arithmetic and logic unit ඒකට කියනවා හැටියෙන් ALU කියලා arithmetic and logic unit තුන්වෙනි එකට කියනවා register array register array කියලා ඒක අපි මොකක්ද කියලා ඉස්සරහදී බලමු එහෙනම් මේ වෙලාවෙම ඔලුවට ගන්න මොකද්ද පරිගණකයක තියෙන ප්‍රධානම කොටස තමයි මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් CPU එක ඔකට සිංහලෙන් සකසණය කියලා කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රොසෙසරය කියලා කියනවා ඒක ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි මොකද්ද ඒ එක පාලන ඒකකය ඒ කියන්නේ control unit දෙක අංක ගණිතමය හා තාර්කික ඒකකය ඒ කියන්නේ arithmetic and logic unit heading ALU කියනවා ඊගාට තියෙන දෙය register තුන්වෙනි එක registers කියන right එතකොට දැන් අපි ඊගාවට දැනගන්න ඕනි මේ කොටස් තුනෙන් මොන වගේ කාර්යයන්ද සිදු වෙන්නේ කියලා හරි දැන් තේරුම් ගන්න අපි මේ කතා කරන්නේ පරිගණකයේ තියෙන වැදගත්ම කොටස හරි එතකොට ඔයගොල්ලෝ ICT උපාධියක් එහෙම ගන්නවා නම් අනාගතේ ගන්නවා නම් කියන්න බෑ ගන්න ඕනේ හරි එතකොට ඔයගලන්ට ගොඩක් පුළුල්ල ඉගෙන ගන්න හම්බෙන කොටසක් ගැන තව මේ කතා කරන්නේ හරි පාලන ඒකකයේ ඉස්සරහින් ලියගන්න control unit ඉංග්‍රීසියෙන් ලියගන්න control unit පාලන ඒකකය ඉස්සරහින් ලියගන්න control unit right අපි ලිය මේක තවලම දාලා ලියන්න පළවෙනි වාක්‍ය විදිහට ලියන්න සකසණය තුල ඇති සකසණය තුල ඇති ප්‍රධානම කොටසකි සකසණය තුල ඇති ප්‍රධානම කොටසකි සකසණය තුල ඇති ප්‍රධානම කොටසකි එහෙනම් මේ control unit එක කියලා කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ සකසණය තුල තියෙන ප්‍රධානම කොටස ආයි තරුකම් දාල් යන්න යන්න අලුත් පීල් එක තරුකම් දාල් යන්න සකසණය විසින් සිදු කරන සකසණය විසින් සිදු කරන
දත්ත සැකසීම සකසණයේ විසින් සිදු කරන දත්ත සැකසීම ඇතුළු දෙවෙනි කාරණේ විදියට දරලම දාල යන්න සකසණයේ විසින් සිදු කරන දත්ත සැකසීම ඇතුළු සියලු ක්‍රියාකාරකම් සකසණය විසින් සිදු කරන දත්ත සැකසීම ඇතුළු සියලු ක්‍රියාකාරකම් සහ සියලු උපකරණ සියලු ක්‍රියාකාරකම් සහ සියලු උපකරණ සියලු ක්‍රියාකාරකම් සහ සියලු උපකරණ පාලනය කිරීම සියලු ක්‍රියාකාරකම් සහ සියලු උපකරණ පාලනය කිරීම මෙමගින් සිදු කරයි සියලු ක්‍රියාකාරකම් සහ සියලු උපකරණ පාලනය කිරීම මෙමගින් සිදු කරයි මෙමගින් සිදු කරයි මෙමගින් සිදු කරයි right එතකොට පුතේ ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ මොකද්ද ඔව් ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ කාරණේ තමයි මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් සකසණය කියලා අපි අර දැක්ක චිප් එකේ තියෙන ප්‍රධානම කොටසක් තමයි control unit එක නැත්නම් පාලන ඒකකය හරිද එතන පාලන ඒකකයෙන් කරන කාර්යය තමයි පුතේ පාලනය කිරීම වෙන මොකුත් එයාට කරන්න බෑ එයා කරන්නේ පාලනය කිරීම ඒ පාලනය කිරීම විදිහට එයා කරන දේ තමයි මොකද්ද සකසණය තුල දත්ත සැකසීම් සිදු වෙනකොට ඒක පාලනය කරන්නේ පාලන ඒකකය. ඒ වගේ පරිගණකය තුල තියෙන සියලු තුල සිදුවන සියලු ක්‍රියාකාරකම් පාලනය කරන්නේ පාලන ඒකකය. ඒ වගේම පරිගණකයේ තියෙන සියලු උපකරණ පාලනය කරන්නේ පාලන ඒකකය. හරිද නඹුදේ? අපේ මොළෙන් අපේ ශරීරයේ සියලු ක්‍රියාකාරකම් සහ ඉන්ද්‍රියයන් පාලනය කරනවා වගේ. දැන් තේරෙනවද? ඔක තමයි පාලන ඒකකය සම්බන්ධ මූලික වශයෙන් කියන්න තියෙන්නේ. රූල කරින් නැතුව අලුත් පෙළ එකට අපහු වෙන්න ලියන්න මේ අනුව අලුත් පෙළ එක ලියන්න මේ අනුව තරල කොන දාලා ලියන්න මේ අනුව පරිගණකයක් ආශ්‍රිත මේ අනුව පරිගණකයක් ආශ්‍රිත මේ අනුව පරිගණකයක් ආශ්‍රිත සියලු පාලනය කිරීම මේ අනුව පරිගණකයක් ආශ්‍රිත සියලු පාලනය කිරීම මෙම පාලන ඒකකයේ මඟි සියලු පාලනය කිරීම මෙම පාලන ඒකකයේ මඟින් මෙම පාලන ඒකකයේ මඟින් සිදු කරන අතර මෙම පාලන ඒකකයේ මඟින් සිදු කරන අතර මෙම පාලන ඒකකයේ මඟින් සිදු කරන අතර එය සාරාංශගතව සිදු කරන අතර එය සාරාංශගතව පහත ආකාරයට දැක්විය හැකිය. එය සාරාංශගතව පහත ආකාරයට දැක්විය හැකිය. එය සාරාංශගතව පහත ආකාරයට දැක්විය හැකිය.
ඒ සාරාංශගතව පහත ආකාරයට දැක්විය හැකියි. හරි. එතකොට පුතේ සාරාංශගතව පහත ආකාරයට දැක්විය හැකියි. හරි. එතකොට එහෙනම් පාලනයකකේ මගින් කරන කාර්යය තමයි මම කිව්වේ. දැන් නෝට් එකේ 9 වෙනි පිටුවට ආපහුම ඔයගලන්ට පේනවා මේ පාලනයකකේ මගින් කරන කාර්යයන් සාරාංශගතව දාලා තියෙනවා. ඒ සමහර දේවල් අපිට අද කතා කරන්න බැරි වෙයි. ඒ කියන්නේ විස්තර කරන්න බැරි වෙයි. ඒක අපි ඉදිරිපාඩම්වලදී කතා කරනවා සමහර දේවල්. මොකද ඒ එක නාමෙන් පිටේ මුල තියෙනවා පළවෙනි කාරණේ බලන්න. පරිගණක පද්ධතියක සියලු කටයුතු පාලනය කිරීම. ඒක අපි කලින් කිව්වා. ඒක පාලනයක සියලු කටයුතු කරනකොට ආයේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හොඳට ඔළුවට ගන්න. දැඩිව ඔළුවට ගන්න මේවා. හරි? ඇබ්සෝබ් කරගන්න උරා ගන්න. පරිගණකයක සියලු කටයුතු පාලනය කරන්න පාලනය කරනවා. ආයේ කිසිම කෙනෙකුට පරිගණකයේ කටයුතු පාලනය කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. හරි? එයා තමයි පාලකයා. පැහැදිලිද? රයිට්. දෙක ඊගව කාරණේ මතකයේ ඇති උපදෙස් ලබාගෙන ඒවා විකේතනය කිරීම අන්න එතන පුතේ ඉංග්‍රීසි වචනේ වැරදි. ඒවා විකේතනය කිරීමට කියන්නේ එන්කෝඩ් කරනවා නෙමෙයි ඩිකෝඩ් කරනවා. एक टाइपिंग मिस्टेक एक आप एक हदा करना डिकोड किया था डिकोड DECODE इतना टाइप पे लाती है ने एनकोड किया लाइक डिकोड बनना है ये तो उनका EN किया ना आपको देखा हर उधर ना E कैपिटल E का कैपिटल D कर रहा है ना ये का उटा सिंपल N ने का सिंपल E कर रहा है बच्चों ने बोलते हैं डिकोड दिखे इतने के लिए එන්කෝඩ් කියන වචනයක් තියෙනවා ඒකට කියන්නේ කේතනය කරනවා හරි කේතනය සහ විකේතනය කියන්නේ දෙකක් ඒවා අපි ඉස්සරහට කියලා ගන්නවා ඒකම කිව්ව එක මොකද්ද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම් කියලා සහ තුන්වෙනි එක ඊට අදාළව පද්ධතියේ කොටස් වලට සංඥා නිකුත් කිරීම හරි එතකොට අපි මේ රූප රාමු ඇඳලා රූප සටහන් ඇඳලා පැහැදිලි කර ගන්නවා මේ ක්‍රියාකාරකම් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි මොකද්ද මේ පාලන ඒකකයේ කාර්යය සහ පොදුවේ ගත්තාම මේ කොටස් වල කාර්යයන් උත් අරනේ එනම් අද අපි ඊටාම වැදගත් විෂය කොටසකට ප්‍රවේශ වුණා මොකද මේ කියන මධ්‍ය සැකසුම් ඒකකයේ පිළිබඳව ඉගෙන ගන්න. ඒක ඇයි පුතේ මම ඊටාම වැදගත් කියලා කියන්නේ? ඒ කොටස තමයි පරිගණකයේ තියෙන ප්‍රධානම සහ වැදගත්ම කොටස. කොටින්ම කියනනම් පරිගණකයේ මොලේ කියලා කියන්නේ අපි ඔන්නෝය කොටස. එතකොට මේ කොටස අධ්‍යයනය කිරීම පිළිබඳ අපි ප්‍රවේශයක් වුණා. ඒ යටතේ මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන අවයවය චිප් එක ඇතුලේ තියෙන ප්‍රධාන කොටස පිළිබඳව අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න ඉතුරුලා තියෙනවා දැන් මේ කොටස සහ මේ කොටස පිළිබඳව. හරි. එතකොට ඒක තමයි ඔය අංක ගණිත මේහා තාර්කික ඒකකය කියලා දෙවෙනි එක තියෙනවා. රෙජිස්ටර් අරාව කියලා තුන්වෙනි එක තියෙනවා. රයිට්. එහෙනම් මම දැන් අපි ටයිම් එක ආසන්න වීගෙන එන්නේ දැන් මේක අපි මාතෘකාව ඇදලා ගත්තොත් පුතේ හදිස්සිය කතා කරන එක තේරුමක් නැහැ හරි මොකද අපිට කොහොමත් එහෙම ලොකු හදිස්සියකුත් නැහැ අපි යන්න පුළුවන් ඒකට මම ක්‍රම හදලා තියෙන්නේ ඉස්සරහදී මම ෆිසිකල් මුණ ගැහුණාම අපි කියන්නම් මම ඔයාලට කියන්නම් ෆිසිකල් මුණ ගැහුණාම ඕගොල්ලන්ගේ කණ්ඩායම් පුතේ පහුවෙලා පටන් ගත්තා අපි මුලින්ම පටන් ගත්ත කණ්ඩායමත් එක්ක මේ තව මාස දෙක තුනකින් එකට එකතු වෙන විදිහ වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා ඒක මම ෆිසිකල් මුණ ගැහුණාම කියන්නම් ඒ අනුව අපිට ඉදිරියේදී ওই කණ්ඩායම් දෙකම ඒ කියන්නේ මුලින්ම පටන් ගත්ත කණ්ඩායමයි ඕගලන් කණ්ඩායමයි එක කණ්ඩායමක් බවට පත් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්කමක් ඕනේ නැහැ නේද? ඒක මම කොහොමද කරන්නේ කියලා කියන්න. right එහෙනම් අපි මේ කාලසටහන මතක තියාගන්න. එතකොට ඇබිලිපිටියේ වික්ටරියා ආයතනයේ ඉගෙන ගන්න දරුවෝ අනිවාර්යෙන් අද ඇවිල්ලා කියටත් ඒක කියන්න. ඒ දරුවෝ අනිවාර්යෙන්ම උදේ 14 ඉරිදා උදේ 10 කාල 12 කාල පන්තියට සහභාගී විය යුතුයි ඇබිලිපිටියේ වික්ටරියකට එන්නෝ හරි එතකොට ඒගොල්ලන්ට මම මේ නවත්තපු තැන ඉඳලා ඉදිරියට උගන්වනවා ඊගාවට මේ ආයතන වලත් මේ විදිහට ක්‍රියාත්මක වීම සිද්ධ වෙයි මෙසසුටගේ තමයි පොඩි වෙනසක් වෙනවා නම් ඒකත් මම හරියටම තහවුරු කරලා ගෲප් එකට දාන්නම් සහ ඔයගොල්ලන්ට දැනගන්න අවින්නම් නමුත් සියත් වැගේ ප්‍රශ්නයක් නැහැ 16 පස්සේ නිසා 20 තමයි ඒක පටන් ගන්න වෙන්නේ ඊට මෙහා පටන් ගන්න බෑ දැන් පෙරවල් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ඇබිලිටි ක්ලාස් එකේ 14 ඉඳලා පටන් ගන්නවා නම් ඇයි සියත් වැගේ සසුටගේ 13 පටන් ගන්න බැරි කියලා රත්නපුරේ පන්ති පටන් ගන්න බෑ පුතේ 16ට මෙහා 16 පහුවේ නේ හරි එහෙනම් ඔන්නඔක තමයි කතන්දරේ මේ ඔළුවේ තියාගන්න හරි යාළුවන්ටත් මේක කියන්න
අද හවස පන්තියේ කොහොමත් 4 9 පන්තිය තියෙනවා. ඕගොල්ලෝ එකට එන්න ඕනේ නෑනේ. නේ? නමුත් උදේ පන්තියට එන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවා නම් ඒක කියන්න. සර්. ඔව් රෙකෝඩින් එක මම ගෲප් එකට දානවා. මේක දිගටම කරන්න වැඩක් නෙමෙයි. නමුත් මම දැන් තාමත් ළමයි මේවට සම්බන්ධ වෙමින් ඉන්නේ. හින්දා පහු වෙලා නෑ හින්දා රෙකෝඩින් එක මම ගෲප් එකට දාන්නම් නේ. හරි. එහෙනම් උදේ අපි අදට පන්තිය නවත්තමු. එතකොට ලබන අගහරුවාද උදේ පන්තිය තියෙනවද නැද්ද කියන එක මම ගෲප් එකට දානවා. මොකද මේ විදිහට ෆිසිකල් පන්ති පටන් ගන්න පස්සේ උදේ පස්සේදී අගහරුවාද උදේ පන්තිය නැති වෙනවා ඈ. හරි. හවස පන්තිය තියෙනවා. උදේ පන්තිය නැති වෙනවා. එතකොට උදේ පන්තිය ළමයි ඒ ප්‍රමාණිකුලව ආයතන වලට එන්න ඕනේ නැත්නම් හවස පන්තිය දෙන්න ඕනේ. ඒක මම ගෲප් එකට විස්තර කරලා දානවා. හරි. එහෙනම් අදට පන්තිය නවත්තමු. තේහන් සියලු දෙනාටම ආයුබෝවන්.